saat-saat di dunia dia terdiri bisa sadu 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 namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa iti piso bhagava arahaṃ sama sambuddho vijja charana sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati satta deva manussanam buddho bhagavati svakkhato bhagavata dhammo sandittiko akkaliko ipassiko opanayiko paccattam viditabbo viññohiti supatipanno bhagavato savaka sangho ujjupatipanno bhagavato savaka sangho ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිගං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සති සාදු 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 සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සද්ද මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 කරුණාසන්න පොල් මහත්මයා අද අපේ විවිධ දකින දහම් මණ්ඩපයට එකතු වන නවක පිරිස වෙනුවෙන් ඔබතුමාට දහම් නැස පෑදීමට අවස්ථාවයි කරුවන් සරණයි ගෝචාමිනේ මද අපික නවක පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න ඒ නවක පිරිසට අපගේ පැරණි පිරිසට වැදගත් වෙන විදිහට මේ තථාගතයන් වහන්සේ තථාගතවරයෙකු ලෝට පහළ වෙලා මොකනාද මේ ලෝට හෙළිදරව් කරා වූ පෙර නොයසු වීරු දහම පිළිබඳ අපි යම් වචන කීපයක් කතා කරන්න කියලා හිතුවා. තොර මම මේක ප්‍රතිගත කිරීමට ප්‍රථම හතකටම අපි සොයාගත යුත්තේ කිසිවක් නොව මේ බඹයක් පමණ ශරීරයේ ආයතන හයක් මුල් කොටගෙන අද්දකින අද්දකින මේවට කියනවා සයවිද ආයතනික අද්දකින කියලා. අපි යම් රැවටීමකට බඳුනිනා මෙතනින් පිළි පිළිස ඉතිකිනුත් මේ පේන නැති සියුම් සිද්ධාන්තයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි යම් රැවටීමකට බඳුනෙලා මම පහදලා දෙන්න. ඒ රැවටීම නිසා අපි මේ ගෝර සංසාරයේ ඇවිදින. ඒ රැවටීම මාව බඳුන් කළේ මේ සිතුවිලි දාමය. මම කෙටියෙන් කියන්න එක සිතුවිලි
ධාමයක් තුල තමයි මේ ආයතනික අධ්‍යක්ෂකම අපි ලබන්නේ. සිතුවිලි ධාමය. ඒ සිතුවිලි ධාමය තමයි මේ තථාගතවරයා ලෝඨෙලිදර කරු පටිච්ච සමුප්පාද න්‍යාය ධර්ම. හැබැයි මේක මෙහෙම කටින් මම පහදලා දෙන්න උත්සාහ කළාට මේක නුඹලාගේ ප්‍රඥාවෙන් ප්‍රඥාව තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා මිස මට මේකට බාහිරින් උපමාවක් දී ගන්න විදියක් නැහැ. තථාගතයා කිව්වා මේ සිතේ වේගවත් බව ලහු පරිවර්තන් චිත්තං කියලා වචනයක් කියලා. සිතේ තියෙන වේගවත් ලහු පරිවර්ත ගතිය නිසා මට මේකට මගේ බුද්ධ ඥාණයෙන්වත් උපමාවක් දෙන්න විදියක් නැහැ කියලා. ඉතින් උන්වහන්සේ උපමාවක් දෙන්න බැරි එකේ මට උපමා දෙන්න බැහැ. එහෙම උපමා දෙන්න ගියොත් මම බොරු කරා. විද්‍යාඥානි පිළිබඳ අපිට කතා කරන්න බෑ නේද? ඒත් දැන් අපි අපේ ගවේෂණයේ විය යුත්තේ මේ සලායතනික අත්දැකීම ලැබෙන අපි රැවටුනේ මොකක්ද මේ රැවටුනා කියන්නේ? ඒ රැවටෙන ගැති නිසා තථාගතයන් වහන්සේ අපි ඔක්කොටම මහා මේ උපහාසාත්මක වචනයක් කිව්වා. අපි ඔක්කොම උන්මන්තකයෝ කියලා. ඔක්කොම අරමාත ලෝකයේ තුල උන්මන්ත සම්මුති ලෝකයේ ඉංජිනේරු වෙන්න පුළුවන් දොස්තරල වෙන්න පුළුවන් වෛද්‍යවරු විද්‍යාල්පතිවරු ඒක වෙන කතා. හැබැයි පරමාර්ථ ලෝකයේ පරමහත්යෙන් දෙකපු නිසා නුඹලා යම් ආකාරයක පිස්සු. එන්නේ ඒ උන්මත්තක භාවය තුළ තමයි මේ රැවටීම සිද්ධ වෙන්නේ. හැබැයි මේ රැවටීම සිදු වෙන්නේ මේ 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 පත්තෙන් එකිනෙකට පත්තින් හටගන්නා සිතුවිලි ධාමයක ක්‍රියාකාරීත්වය ප්‍රඥාවෙන් නොදැකීම නිසා ක්ෂණයක් තුල සිදුවෙන සිතුවිලි ධාමයක ඒ ක්‍රියාකාරීත්වය අපිට පියවියට පේන්නේ නැහැ. දැන් උදාහරණයකට කතරම් සියුම් ක්‍රියාකාරීත්වයක්ද කියනවා නම් දැන් ඉඹලා ඔක්කොම මාව පේනවනේ නේද? ඔක්කොම පේන. මාව ඇහෙනවනේ. දැන් වාඩි වෙලා ඉන්නකොට සැප පහසු ඇඟට සැප පහසුකුත් තියෙනවනේ. පොට්ට තියෙන ඇට එක විදියට පොට්ට නැති ඇට. උඹලා දන්නවද? මේ මාව පේන වෙලාවේ මං කියන දේ ඇහුන්නේ නැහැ කියලා. ඒක ඉදාගන්න බැරි කතාවක් මං කිව්වට. මේක තමයි සිතේ තියෙන වේගවත් බව. මාව පේන වෙලාවේ මාව හුන්න මෙතන ඉන්නේ ඔක්කොම හිතන් ඉන්නේ මාව පේනවා. ආ පේන ගමන් අපි බන අහනවා. නමුත් මේක බාහිර යට කියමු දැන් ඒසී පැත්තට කරනවා ඇකට සැප එයා වෙනමත් දැනෙනවා. ඒ අතරතුර මනසට දැනෙනවා මේක කීයට වීරෙත් දැනෙන්නේ නැහැ. මේක අල්ලගන්න පුළුවන් වෙයි දැනෙන්නේ නැහැ. ආපු මොඩකමක් කියලා හිතනවත් දැනෙන්නේ ඒවත් හිතෙනවා. ඒවා ඒ ඔක්කොම මේක කැඩි කැඩි මේ විඥාන ප්‍රවාහයක කතන්දර. සෝත විඥානේ තියෙන වෙලාවේදී චක්කු විඥානේ තියෙන බෑ. චක්කු විඥානේ සෝත විඥානේ තියෙන වෙලාවේ අර මං කියපු මනසින් මේ කීයට විදී හිතන ඒ හිතුවිල්ල තියෙන්නත් බෑ. ඒ අතරතුර මෙතන ඇඟට අපහසු නම් අපහසුවක් වෙනොත් කාය විඥානයේ තියෙන වෙලාවේ අර හතරමත් නැහැ. ඒක නුඹලට හිතාගන්න පුළුවන් නේද මේ මේක පියවි හැට බාහිරව තේනන කතන්දරයක් නම්? පැහැදිලිවම එහෙම කවුරු හරි එහෙම හිතනවා නම් ඒක මට පෙන්වන්න පුළුවන් කියලා මේ බුදුරජාත් කියනවා මට පෙන්වන්න විදියක් නැහැ කියලා. එහෙනම් උන්වහන්සේටත් පෙන්වන්න බැයි නම් අපි කොහොමද පෙන්වන්නේ? කවුරු හරි කියනවා නම් මේක පුළුවන් කියලා මම. නමුත් නැසී අපිට යම් දැන් මේ මැච් කරපු අය දන්නවා ගානක් හදනකොට පයිතගරස් ක්‍රමයේ ප්‍රයෝගී කරගෙන තමයි ගාන නේද? ඒතර තව එකක් තියෙනවා අපිට විද්‍යාව කරනකොට ඒකට කියන්නේ මොකද්ද? නියම ඒ වපුල තව තියෙනවා ආවර්තිත බබු ඇඳ ඉස්සරහ ගහගෙන තියෙනවා. ඒතර ඒක තමයි අපේ වැඩ කරන්න ගන්න න්‍යාය ධර්ම. ඒක තථාගතයන් වහන්සේ මේ අපිට ඇහැට පේන්නේ නැතුව
මේ සිද්ධාන්තය සිත තුල සිදුවෙන සිද්ධාන්තය තුල මේ රැවටිලිකාර මෝඩ බවකට අපපත් වෙන එක අපිට පහදලා දෙන්න භාවිතා කරපු ටූල් එක එහෙම නැත්නම් න්‍යාය ධර්මය තමයි පටිච්ච සමුප්පාද. ඒ නිසා මේ බුදුදාම කාටරි හම්බ වෙන්නේ පටිච්ච සමුප්පාදයෙන් තමයි. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝදම්මං පස්සති. ඒ අරින්න මේකට වෙන ක්‍රමයක් නම් නැහැ. ඒ නිසා අපි මෙච්චර කාල ක්‍රම හෙව්වනම් ගන් අඳුරේ අතපත ගියාวะ. යමෙක් දහම දුටුවා නම් ඒ දුටුවේ ක්ෂණෙන් දුටුවා ඉන්නවා සතියෙන් හම්බුච්චා ඉන්නවා ඒ ඔක්කොම දුටුවේ මේ න්‍යාය ධර්ම තුල. උදාහරණයකට කෝලිත උපතිස්ස පස්සේ අදුකාර දෙන්නේ හොඳට කාල බීලා හිටපු ඒ පස්සේ මහතන් වහන්සේලා වෙන්නේ අගසවෝ ඉන්නේ එලසනේ දුක මේ මේ හොඳ එන්ජොයි කරපු ලයිෆ් එක එන්ජොයි කරපු කොල්ල දෙන්නේ එක කොල්ලෙකුට කොලිත කියන කොල්ලට මේ හම්බුනම කම් වෙනවා මොකද මේ අසජි සෝමනාන් වහන්සේ උනාච මං හිතන්නේ සෝහන් ඵලයට පත් වෙන කෙනෙක් වෙන්න ඕන නැසි හම්බෙලා නම් නන්දු මේ මට පොඩ්ඩක් කියන්න පුළුවන් මොකද උඹලාගේ මේ ශාวกයා කියන්නේ මොකද ඒගොල්ලෝ දහම ඒගොල්ලන්ට එන්ජොයි කරපු ලයිෆ් එක ගැන පහ වෙලා ෆෙඩප් වෙලා පෙවතම කියනවා නම් ඒගොල්ලෝ දෙන්න තීන්දු කරනවා අපි මේක හොයමු මේ මේක නම් හරියන වැඩක් නෙමෙයි කියලා මේ හොයන්නේ ජීනකොට ඒ කොලිතට හම් වෙන්නේ පළවෙනිම මේ අසජි හම්දුරන් එක දෙයයි කියන්නේ මේ ධම්මා හේතු පබව හේතන් හේතු තතගතුහ එතර දැන් මේ මේක ඇතුලේ තියෙන ඕන මේ පටිසම්පාද න්‍යාය නැත්තම් වැඩේ එන්නේ විදියක් නැහැ හොඳට මතක තියාගන්න ඒ ධම්ම හේතු පබව හේතන් හේතුන් තදාග පළවෙනි එකනා එකනා ඉතින් දෙවෙනි එකනට පුබ ඒ සන්තයෝ නිරෝධෝ එවං වාදී මහා සමන මම බහදලා දෙන්නම් මේ කොපමණ එකිනෙකට ගැලපෙනවද කියලා මේ න්‍යාය ධර්මයේ තමයි මේ මතු වෙන්නේ ඔකට මම ටිකක් ගැඹුරින් කතා කරලා කමක් නැහැ නේද මේක අපහැදිලි නැත් අපහැදිලි නම් කියනවා මම දැන් මේ සලායතනික අධ්‍යක්ෂින තුල රැවටෙන අපි රැවටික්ක විදිය හොයාගන්න විදියක් නැහැ මේ 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 න්‍යාය ධර්මය මේකට ඇතුළත් කරන්නේ නැතුව මට ඇහැට මාව පේනවා කියන්නේ මේ න්‍යාය ධර්මය ඇතුළේ ක්‍රියාත්මක වෙනවා සද්ද ඇහෙනවා කියන්නේ පටිසම්පාද න්‍යාය ධර්මය තුලින් මේ සද්ද ඇහෙන්නේ දිවටත් දැනෙන්නේ පටිසම්පාද න්‍යාය ධර්මය මේක තමයි අපිට අවබෝධ කරගන්න. සිත මේක ටිකක් අමාරු යන්න. මේක අපි ක්‍රමානුකූලව බහින්න ඕන මොදක්. ඒ නිසා මේකට මේ අම්මලා වර්ධව හිතා ගන්න එපා. දැන් අම්මලා දසවස්තුක සම්මාදිට්ඨියින් ඔක්කොම මොකක්ද දසවස්තුක සම්මාදිට්ඨිය? කර්මය, කර්මය පිළිගන්න පිරිසක් නේ මේ අය. නේද? ඇයි කර්මය පව කරොත් අපයි තිංගර සුගතිගේ කියන එකත් මතින් මේ කටින් උන් දැන් තව කරුත් අපයි තිංගර සුගති සුගතිය සදාකාලික අපය සදාකාලික නෑ සුගිත සදාකාලික සංසාරයෙන් වෙඩෙන්න පුළුවන් දැන් මේ ලැබිච්ච අවස්ථාවෙන් කවුරු හරි දැන් ඔක්කොම කට්ටිය පව් වලින් මිදිලා පව් කරන්නේ නෑ බය වෙලා ඇයි අර ඔය පේදවත්ව විමානවත්ව වගේ සූත්‍ර දේශනාවල පේදවත් වල ඉදුණා මිනිනේ දුක් ඒවා පේන. ඊට පස්සේ අපිට පේනවා බල්ලු බලන්න පාරේ මේ බන්දෙක් වෙනකොට ඒක හොඳයි කියලා ඉන්නේ බය දැන්. දැන් මොකද මේ කර්මික කර්ම ඵලයට බය වෙලා ඉන්නේ දැන්. හැබැයි ඉතින් නතර වෙලා වැඩක් නැහැ. බුදුහාමුදුරු කියනවා ඒක ආශ්‍රව පුණ්‍ය භාග ආශෝසයිතයි පුණ්‍ය ආශෝසයිතයි ආශ්‍රව තිබුණා පරිගිය නතර කරන්න නම් වෙන්නේ ඒක පුණ්‍ය ආශ්‍රව වෙන්න පුළුවන් පාප ආශ්‍රව වෙන්න පුළුවන් අර මොකද අවිද්‍යකින ආශ්‍රව තුන කාමයි කියන්නේ කාම ආශ්‍රව භව ආශ්‍රව අවිද්‍යාව ආශ්‍රව ඒ දුක් ආශ්‍රව ඒ වගේ කරනවා ඒතකොට මේ ආශ්‍රවයේ කොහෙන්ද ගොඩ නැගුණේ
ගොඩනැගුණේ මේ ආයතනික අධ්‍යක්ෂින් ලැබෙන වෙලාවෙන්නේ මේක ගොඩනැගුණේ කාට නේද නාදී පව් වරි මේ ඇසට 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 රූප පේනකොට පිංචිතුilla හම්බුක පින චේතනාමේ පුණ්‍ය කර්මය ඒකට කියන්නේ අපි කර්ම හතරක තුනකට වෙන් වෙනවා අපි කරන ක්‍රියා හරි කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම දහම් දෙයක් කළා මනක් පූජා කරන එක කය කර්ම කයින් කරන එක. දහම් දෙයක් කළා මේ කිව්වාගේ ගාථා පාඩයක් කිව්වොත් වාචික කර්ම. එහෙම නැත්නම් හිත ඇතුලෙන් මානේ මගේ භාගතුන් වහන්සේ කියලා ඉගෙන ගන්න පුළුවන්. ඒක මනෝ කර්ම. ඒ කර්ම කොහෙ ගියත් කොහෙටද කරගන්නේ? අර ආශ්‍රවට යන්නේ. කාම ආශ්‍රව වලට යන්නේ. බුදුහාමුදුරුවෝ දැකලා සතුටක් පහළ වුණත් ඒක කාම ආශ්‍රවද? බුදුහාමුදුරන්ට මලක් පූජා කරලා පින් සිටුල්ලක්ම ක්‍රියාකවත් කරන එකත් කැමැත්තනේ කාම කියන්නේ මොකද්ද මේ බුදුහාමුදුරු කෙරේ තිය කැමැත්ත කවුද කැමති උනේ මමනි කැමතිලා සත්‍යගතන් වහන්සේගේ විග්‍රහය වන්නේ මමත්වයෙන් මේ ලෝකේ පරිහරණය කරන්න ගියොත් අමාරුයි අකයි නිතිය තුල මේ කතන්දර යන්නේ තොර දැන් තේරෙන්නේ නැ චුට්ටක් මේක එනම් මෙතන අන්තන තන මෙතන ඉඳලා අර කර්ම කර්ම ඵලයේ පිළි අරගෙන මෙතන හිටියොත් මට චක්‍රයෙන් නම් ගොඩ වෙනම් වෙන්නේ ඔබල කතා නේද තමයි උඹලන්ට උද්‍යෝගයක් එන්නේ උඹලන්ට අලසකමක් මේ කම්මැලි කමක් නේද මතක නෝල කතා තොර උඹලන් කාදක මේකින් ගොඩ එන්නේ එනිසා බුදුහාමුදුරුවෝ කියනවා මම සම්මාදිට්ඨි ද්වයං වදාමි දෙආකාරයකට නුඹලාට සම්මාදිට්ඨිය පාදා දෙන්න එකක් තියෙනවා ආශ්‍රවසයිතයි පුණ්‍ය භාගයි උපදි වේපක්ඛා නැවත උපතක් පවතිනවා කතන්දරින් ගොඩෙන් නම් හම් වෙන්නේ නැත තව එකක් තියෙනවා අනාශ්‍රව ඒකේ ආශ්‍රවයකට වෙන්නේ නැත ලෝකෝත්තර මග්ගංගා ලෝකයෙන් ඉතර මොන ලෝකෙන් මේතර වෙනක මේ ළඟ මේ ලෝකින්ද තව ලෝකයට යනවා කියන්නේ නැහැ මේ ලෝකයේ කිව්වේ මේ සලායතනික ලෝකයෙන් ඉතර වෙනවා කියන එකයි මේ කතාව. සලායතනික ලෝකයෙන් ඉතර වුණා කියන්නේ නිම ඇත්තකින්. සලායතනික අත්දැකීම කොහේ ලැබුවද නුඹ? දිවි ලෝකේ ලැබුවත් ලබන්නේ ආයතනික අත්දැකීම. පොඩෙන් නම් වෙන්නේ. ප්‍රඥම ලෝකෙත් ඉච්චරයි. ඈ? ප්‍රේත ලෝකෙත් ඉච්චරයි. තිසන් ලෝකෙත් ඉච්චරයි. ඒ කොහේ අත්දැකීම ලැබුවත් නුඹලා සාසව පුණ්‍ය බාන. කළු හෝ සුදු කර්ම කොටට තමයි ඇතුවේ. ඉතින් මේක මින් ලැබිලා තියෙන අපිට chance එකක් මේ වෙලාවේ බල්ලට තේරෙන්නේ නැහැ මේ කතා. ඌසර තේරෙන්නේත් නැහැ. නේද? ඒ නිසා ත්‍රිසන්ලෝක කට්ටිය totally out. මම මගේ වචන ගැන උඹලා හිතන්නපා. හාමුදුරුවෝ කෙනෙක් වගේ මට මේ බොහොම ඇදලා කරලා කියන්නේ නැහැ. මම කියන්නේ උඹලන්ට සත්‍ය කතා. ඉංගොල්ලෝ අවුත් කතන්දරින්. පෙරේතලෝක ඉන්න කට්ටියට ඉංගොල්ලන්ට වෙදිකුත් නැහැ. අපායේ මේ ගිනි ගන්නවා පුච්චනවා මෙරි ගන්නවා හෙලි වලින් අනිනවා ඒ වෙලාවට පුළුවන්ද බුදුබණ මතක් වෙනවා බුදු අම්මෝ කියගෙන මරනවා ආයි එතන ඉපදෙ තේන තත්ෙන් ඒක තව පොඩි chance දෙකක් තියෙනවා තැන් දෙක දිව්‍ය ලෝකේ මිනිස්සු දිව්‍ය ලෝකේ ආවාසනාවට බුදුබණ නැහැ මේක තියෙන්නේ මෙහි විතරයි එහෙනම් ඒගොල්ලන්ට එනවා දැන් ආරාධනාව කරේ සමන්තා චක්කවාලේසු වරෙල්ලා මොන දැන් අපි කියන්න හදන්නේ මේ බුදුබණ අගනිලා කියලා. ඒතරෙ එංගලන්ට එංගල එනවනම් මේ බණ අහන්න බුදුහඳුර කියනවා. එංගලන්ට අර මන්නන්ට ආවොත් මෙතන මේ කියන්නේ එංගලගේ සියුම් කයින් මේ කරන විග්‍රහයේදී රූපේ කරන විග්‍රහය ගැටළු සාගතයි. රූපේ පිළිබඳ කරන විග්‍රහය. ඇයි ඉංගලන්ත මේ වෙලෙදි ධනකය නැති නිසා ඉංගලන්ත දැන් ගැටලුවක් ඉංගලන්ත කියන උඹලා එනවනම් ධනකයක් මවගේ. හැබැයි ඒ ධනකය මවන්න පුළුවන් අපිට කියන මවන්න පුළුවන් නොපෙනෙන මොන. එයා ඉතින් එයා ධනකයකින් ඉන්නවා ඉංගලෝ. අපිට දෘශ්‍යමාන නැහැ. මේ මම ෆොටෝ එකක් ගහුවොත් ඔය අලුත් කැමර වලින් ග්‍රහණය වෙන්න බැරි කමක් නැහැ. හැබැයි ඉංගලෝ ධනකයෙන් ඇවිල්ලා ඒ ගණකයෙන් ආවම මේ අපි දේශනාව අපිට මේ ලෝකයේදී මේ දේශනාව කළේ අපි වගේ මේ මස් මාළු පිළිකාලා හොඳට මේ නාල කරලා ඉන්න කට්ටියට
දෙයියෝ එහෙම නාල කරලා ඉන්න කට්ටියක් නෙමෙයිනේ. දෙයියෝ කියන්නේ මේ සියුම් කයකින් මනෝමය කයක ජීවත් වෙන ඒගොල්ලොත් මේ කතන්දරේටම කොටු වෙලා. මොන කතන්දරේද? ආයතනික අධ්‍යක්ෂින් වල අර ඒගොල්ල පැරිලා. ඒගොල්ලොත් අර උන්මන්තක කට්ටියම අයිතියට කට්ටිය අයිති දෙයියෝන පිස්සු කොටු තමයි අයිතියෙන් බුදුහාම බුද්ධ පරමාර්ථ දේශනාවනු දෙයියෝ පිස්සු. තද මනුෂ්‍ය පිස්සු. මේකෙන් ගොඩේන්න පුළුවන් මේ අවස්ථාව විතරයි. මෙතන ඔක්කොම අතර මතක තියාගන්න. මේක බැරි වෙලා විශ්ුණොත් ආයිනන් මනුෂ්‍යාත්මයක් හම්බෙනවා කියලා හිතන්න එපා. බොහොම රිය. කොපමණ දුර්ලභද කියනවා නම් මේ ලැබිලා තියෙන මනුෂ්‍යාත්මය ඒක හරියට හරියට එනමයි. ඒක හරියට අර විගහ ඝන කැස්බෑවෙකු VS සිදුරෙන් අහස බලන්නාසේ අති ඒකට කියන්න පුළුවන් අන්තිම ඩිස්ට්‍රක්ෂන් අතකින් මිදිලා මේ ලැබිලා තියෙන ඒ කාටක්වත් මේක තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ මෙච්චර දුර්ලභ chance එක අර පංච නීවරණ බාහිර නිදැස. දී නැගිට වෙලා ඉඳලා ඉන්දියන් ටික පිනවන්න කල්පනා. ඒක තමයි කාමයි සංදි. එහෙම නැත්නම් මේක මරපන් අරුව මරපන් ව්‍යාපාදේ තරයෙන් අරුවක මට නෑ කරා ඊයේත් මට අරුව නෙම කරා. දැන් ඒක තු මෙන්න මේ ව්‍යාපාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද අලසකමක් හම්බෙලිකමක් කියන උද්දච්චේ මට වැඩි වුණ වගේ කින්නද කියලා ආඩම්බරකම ඒට වැඩි උද්දච්චේ කියන පිටා සියුම් දෙන්න දුකන්න. මෙන්න මේකෙන් අපි වහලා තියෙන. ඒ නිසා මතක නෑ මේ දුර්ලභ චන් සම්පත්තියකින් වටිනාකම් පේන්නේ. එන්නේ ඒ වගේ මේ ඔක්කොම අපි මම ඇතුළු කොහොම මේකට ගොදුරු වෙලා ඉන්නේ. නිසා කාටවත් අතර දෙවනි සාසව අනාශ්‍රව ලෝකෝත්තර මග්ගාංගා කියන එක කොහෙත්ම මතකනේ. දැන් යාන්තම් පාපෙට බය වෙච්ච නිසා පුණ්‍ය භාගයකට තල්විලා ඉන්න කට්ටියත් එක්ක. හැබැයි කට්ටියට මම මතකයි අති දුර්ලභ අවස්ථාවක් මගේ හැරමින් පවතිනවා කියන එක. මරණාසන්න මොහොතේ මරණය තරම් වේදනාකාරී මරණය වේදනාකාරී කියන්නේ ලේවක් කරගෙන යන වේදනාවක් නෙමෙයි අම්මා. මරණේ ඉස්සරහා එයාට පුදුම වේදනාවක් ඇති වෙනවා. මරණ වේදනාව. ඒක සෝවාන් වෙච්ච මුදෙන්නස් අනේ පිටිසිටු දෙවියන් අම්බේ ඔළුව හත් කඩකට පැලෙනවා වගේ ඉරනවා වගේ මට මේ වේදනාව. එතකොට මේ කිව්වේ මානසික වේදනාවක් මේ කායික වේදනාවක් නෙවෙයි මනස ඇතුලේ. එතකොට බලන්නකො සෝවාන් වෙන කෙනෙකුට එහෙමනම් අපි ගෙන කවර කතාද? එතකොට මේ මරණය ඉස්සරහම මුළු සමස්ත ලෝකයාම බිල් ක්ලින්ටන් නෙමේ ඕන වැඩකාරේ මාව බේරගනියෝ කියන වේදනාවෙන් තමයි මැරෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට නැවත උපත්තිය අර අවසාන චේතනාව වේදනාකාරී. මේ වේදනාකාරී චේතනාව මත කවදාකවත් පින් කරපුවා මල් පිළිපුවා මතක් වෙන්නේ ත්‍රියම් යචුත වෙන්නේ බැහැර වෙන්නේ අර වේදනාකාරී. ඒක නිසා යට පහදිලියෝම අයිති වෙන්නේ අතිරි සංලෝකින ඕස් අතර පහ. ඒක නිසා මහගෙදරටම තමයි ටිකට් එක හම්බුනේ. ඒක නිසා මේක කොතරම් දුර්ලභ අවස්ථාවක්ද කියන එක මේ බිලියන නමයටම තේරලා නැති. මේ අය වාසනාවන්තයි අදුම වශයෙන් මේ අපේ තථාගතවරයා පහදා දුන්නු මේ මග දැකිය යුතුයි කියලා සිතුවිල්ල කඩු ගන්න කමක් නැහැ. දැන් කොම්බ බින හැම්බෙන්නේ ඔන්න මෙන්න තීද්ධි හරි මතක් වෙලා තියෙනවා නම් ඒත් සතුටුයි. දැන් ඉතින් ඔක්කොම එහෙමනේ මේ දරුවෝ දෙන්නේ කැරෙන්න ඔක්කොම කට්ටිය ඔක්කොම වැඩ කටයුතු අවසන් කරලා අර නිවන් දකින්න හිතන කට්ටිය ඒත් කමන්නේ මේ වෙලාවේ හිමද බුද්ධියේ අවදි කරගැනීමක් කරගන්න පුළුවන් නම් ප්‍රඥාවේ අවදි කරගැනීමක් කරගන්න පුළුවන් නම් අපිට මේක පිට දාගන්න පුළුවන්. ඒක නිසා ඒකට වයස් සීමාවක් නැහැ. නමුත් බුදුහාමුදුරු කිව්වේ බුද්ධ දගත් උස්ම ටික අරගෙන තරම්වත් මරණය පිළිබඳ
විශ්වාසයක් නැත. ඉතින්ම අවසන්. ඒ ඉතලනේ දැන් මරණ සතිය වඩන්න කිව්වේ ඒ උෂ්මතික පල්ලෙහාට යන එක දැන් හිතලා නෙමෙයි. බලන්න ඒකන අවුල් කළා තියෙනවා. දැන් බුදුරජාණන් කියන්නේ මොනද? මෙහෙම ගත්තත් මෙහෙම නම් මැරෙනවා කියලා. බුදුහාමුදුරේ ඒක උපමාතරේ මරණය ඊතරම්ම අවිනිශ්චිත නම් නුඹ කළ යුත්තේ මේත ඒ ඊතරම් වේගයකින් ඔබ දහම අවබෝධ කරපන් කියනකයි මේකේ. අනා සත්‍ය තුල මේක ඒකක ඉස්ස ගිනිගත්තෙක් දැන් මෙතන ඉස්ස ගිනිගත්තු කාගේ හරි පුත්‍රම් උඹලා වේගයකින් ඉස්ස ගින්නේ උඹලා නිතතන අමතක වෙනව නේද? ඉතින් මේක මගේ අරමින් දැන් පවතින ඇත්තම කියන්නේ. ඒක නිසා මේ උත්තමයා කියපු මේ කියන මේ සලායතනික අධ්‍යක්ීම තථාගතයන් වහන්සේ කිව්වා ත්‍රිලක්ෂණයට යටත්කොට දකින්න කියලා. ඔක තමයි කිව්වේ. මේ සලායතනික නුඹ දකින්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මයන් ත්‍රිලක්ෂණයට යටත්කොට දැකවන්න. හැබැයි එහෙම කිව්වා කියලා මේ ත්‍රිලක්ෂණයට යටත්කොට දකින්න බෑ. අර න්‍යාය ධර්මයේ මේකට ඔබලා හයි කරගත්තේ නැත්තම්. දැන් ත්‍රිලක්ෂණයට යටත්කොට දකින්නේ මොනවාද? අර මනස තුල සිදුවෙන දැන් නුඹට සලාය සෙල්ලම නුඹ හොයා ගන්න ඕන මේ සලායතනික අධ්‍යක්ීම මගේ ඇහැට පෙනුණා කියලා මට පෙනුණාට තථාගතවරයා කිව්වේ නුඹලා මේ අධ්‍යක්ින්නේ නාම රූප අධ්‍යක්ීම පුණාසිකේ කතාවට පොතක් වෙන්න පුළුවන් මේ හඬ වෙන්න පුළුවන් ඕනම කතාවක් පුණාසිකේ කතාව තුල නාම රූප ධර්මයක් පමණයි. එන්න දැන් එන උන්වහන්සේ අපි අරගෙන ප්‍රතිසම්පාද මේ ධර්මයට ගලපන්න වෙනවා. ඒක තුලින් තමයි ඔබට හම් වෙන්නේ. සබ්බේ සංඛාරා අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති හම් වෙන්නේ තතනින්. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති හම් වෙන්නේ තතනින්. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති කියන මොකද මේ කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්මය. ඒක හම් වෙන්නේ නැහැ නුඹලාට කිසිදු විටක බාහිරින් නම්. ඇයි බාහිරින් හම් වෙන්නේ නැත්තේ? බාහිරින් හම්බු වුණොත් මේක හොඳට මතක තියාගන්න මම කියන එක. බාහිර ද්‍රව්‍යයක වස්තුවක අනිත්‍යයක් නුඹලාට හම් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට මේ කය. අජත්කය. බාහිර කය. බාහිර රූප. බාහිර ශබ්ද. ඒවා අනිත්‍ය කියන්නේ බුදුන් කෙරෙකින් නෙමෙයි. නෙමෙයි. සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පොරල පෙර නොඇසූ විරු. මේ අම්මලට තේරෙන්න ඕන කවුරු කිව්වත් ඕක කියන්නේ බුදුරෙක් කියන ඕනද කියලා. ඔබට දැන් මේක මේ මාම ධාතු කොටස් හතරක් තුන කොටස් 32ක් මේක තියෙන්නේ මේ ඇට මස්ලේ මේක ගිහිල්ලා සෝනට දැම්මත් ඉවරයි වෙනවා. තව මාස්ටර්කින් බෙලකට තුඩු පාටට ගෑවි වගේක් තියෙනවා. දැන් තථාගතයන් වහන්සේ එහෙම කතාවක් කිව්වේ මේ කයේ අනිත්‍යයක් දකින්න නෙවෙයි. සති සතිපට්ඨානගේ කායනුපස්සනාව කිව්වේ කායනුපස්සනාව තුල සිංහල පරිවර්තනයේ නැතු දැන් මං කිව්වට අම්මල බලන්න. ඒ කියන්නේ ඉති අජ්ජත් වේවා, ඉති බහිද්ද වේවා, සමුදය ධම්මානුපස්සීව විහෙරති කියලානේ කියන්නේ නේද? අම්මලා කටපාඩම් නැතිනේ. අජත්ත කයත් බහිද්ද කයත් මෙන්න මේ කියනව කුණ ධාතු හතරක් කුණ පොරක් 32ක් ඉරියව් පැවැත්වීමේ හැකියාවක් ඇති මරණයටපත් වුණ දවස් 9න් නිල් පාට වෙන බල්ලු ඊට පස්සේ බල්ලු කාලයනේ. දැන් මේ කිව්වේ මේ කය බාහිර කයත් මට ඕන විදියට පවත්ව ගන්න නම් විදියක් නැත. ඒකෙන් පළවෙනිම පොඩි සිග්නල් එකක් දුන්න අපිට ඔබ මේ කය නම් ඔබගේ කියලා පරිහරණය කරන්න යන්න. මේ අනිත්‍ය නෙමෙයි මේ කිව්වේ. මොකද මේ කිව්වේ? අනාත්මයි. මේ තථාගතයන් වහන්සේ විග්‍රහ කරේ දැන් මේ මුළු රටේම කතා කරන්නේ කය අනිත්‍ය. තථාගතයන් වහන්සේ කිව්ව සූත්‍රයක කය අනිත්‍ය බලන එක මෝඩේ කියලා. තගතන් මහසික් මම මලට පහදලා දෙන්නම් මේ
මම කියන්නේ බොරු නෙමෙයි දැන් දැන් අම්මලා දැන් ඔක්කොම කයි අනිත්‍ය බලපු අම්මලානේ දැන් මේ ෆ්‍රී ෆයර් ලයින් බොරු කිව්වා මට බොරු කිව්වට උන්නස්සේ සූත්‍රයක් තියෙනවා ගිහලා බලන්න අසුතුවන්ත සූත්‍රය කියලා හරි දැන් මම මේ අසුතුවන්ත සූත්‍රය තමයි ගන්නෙ ඉතින් මේ අම්මලාට තේරෙයි මේ සූත්‍ර හංගලා තියෙන අම්ම මොන හේතුව නිසා හරි මේව හංගලා තියෙනවා මොකද එලියට આવොත් කේස් ඇයි මේක කියනවා සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ මහවග්ගේ අසුතුවන්ත සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී ජේතවනාරාමයේ අනේ පිරිසුදු මාගේ එතන වැඩවසන කාලේ බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරා මහණෙනි මනින් කියන්නේ මහණුන්ට කියලා දෙන්න සූත්‍ර ගොඩාක් ඇත්තරම කියලා දෙන්නේ මහණුන්ට ඒ වග්ගපජ්ජ සිංහලවාද කච්චානිගත ඒ වගේ සූත්‍ර කියලා දුන්නේ ගියන් ඒක ගියන්ට සූත්‍ර කියපු දෙන්නේ නෙමෙයි මේ මහණුන්ට කියලා දුන්නේ महानुनम सिद्धांते न्याय क्रम वेदे ऑडियंस එක බලලා පදලා දීපන් කියන එකයි මොකද බුදුරයාට පුළුවන්කම තිබුණා මෙතනින් දැන් බුදුරේ කිටියා නම් උන්වහන්සේ දන්නා මෙතනින් නැගේ මනස මොනවාද අපිට සිද්ධ වෙනවා අපි බුදුරේ අපිට එහෙම ඥානයක් නැති නිසා අර කෝකටත් ඇවිල්ලා තෙල් ඔකොටම දෙන කොයින් හරි වැදියන් කි. ඉතින් මේකෙදි බුදුහාමුදුරු කියනවා මහණෙනි නූගත් පූදුණ මොඩ පුදුනා තෙමේ මොකද පුදුන් තෙමේ සතර මහා භූත දහත් භූතයන්ගෙන් හටගත් මේ කයේ හටගත් මේ සිරුරේ උකටලී වන්නේ වේ උකටලී වෙනවා දැන් මොකද කියලා කිව්වද උකටලී වෙනවා කියත් කල කියලා නොඇලෙන්නේ වේ යා මේක ඇලෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා මේක මිදෙන්න හදන අපෝ මේක මේ කුණු වෙලා මේක මේක මේ නද මේක මේ නද කියන්නේ මොන පමල්ලක් වගේ මේක මේ ඇටකටුවක් ඇතුලේ තියෙන මස් ක්ලේනහර තියෙන මේකේ මේ කැල්ලෙන් නරකන් මේක මියා මේක මේකෙන් මේක කලකිරෙන්න හදනවා දැන් මේ අම්මලා ඔක්කොම තම මේ එහෙම කලකිරෙන්න හදන්න එක නේද කියලා දීලා තියෙන මෙච්චරට බුදුහාමුදුරුවෝ නම් කියලා දෙන්නේ එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ එහෙම කලකිරෙන එකක් ඉන්නවනะ හූ මොඩ එක बुधांद्रुकी ලෝකයේ සලයතනික ලෝකයේ අනිත්‍ය දකින්න මම ඉන්නවනේ මුලින්ම මාව ගලවන්නයි පැ ක්‍රමානුකූලව පළවෙනියම මාව ගලවන්න මට කියලා දුන්නා මෙහෙම කයක් තියෙනවා මෙහෙම ධාතු කොටස් හතරක් කුණප කොටස් 32ක් වියවපවත්තන්න පුළුවන් මේකට මේකේ උඹලා දන්නේ නැතුණාට මේ වෙලාවේ වැඩක් සිද්ධ වෙනවා උඹලාගේ උඹලාගේ වශයෙන් පවත්වන්න බැරි වැඩක් සිද්ධ වෙනවා මේ වෙලාවේ කට්ටිය උනන්ද ඈ ආස්වාද ප්‍රාස්වාද මට ආනාපාන සතියක් කියලා දුන්නේ
ඔබට කැමති නම් පොඩ්ඩක් වාඩි වෙලා යුජුම් කායන් පරි මොකක්ද යුජුම් කාය රිජුව තියාගෙන නාසිකාග්‍රේ ඉද තියාගෙන බලපන් ඔබ දන්නේ නැතුව තව දෙයක් ඔබ නැති දෙයක් කරනවා දැන් මේක කියලා දුන්නේ මේ කය මගේ පරිපාලනයේ තියෙන කතන්දරයක් මේ කියන එක කියලා දෙයි මේක මගේ පරිපාලනය නෙමෙයි මේක කෙස් දුන ඔබ ඔය කෙස් ටික වෙනමයි ලොන් ටික වෙනමයි මයි ටික වෙනමයි දත් ටික වෙනමයි අයින් කළ දැම්මොත් එතන කුමුදු නෑ ඒ කිව්වේ අනිත්‍ය දකින්න නෙමෙයි දෙයනේ මේ අනාත්මය ආත්මීය හැඟීමකින් මේ කය පරිහරණය කරන්න එහෙනම් මේ කය මට ආත්මීය හැඟීමක් නැත්තම් මේ බඹයක් පමණ කයේ සමුදේවුණු ලෝකය අන්න ඊට පස්සේ කියලා දෙනවා එහෙනම් මේ ලෝකයේ මේ සමුදේවුනේ උඹට නොවේ කියලා. ඒකට දැන් බුදුදහම යටපුරුලා තියෙනවා. එහෙමද මිනිස්සු. බුදුහාමුදුරු ඉස්සෙල්ලාම මේ මිනිස්සුන්ගේ ඇස් දෙක පාදන්න කියලා දුන්නා මේ කයනුපස්මාව වගේ එකක්. කයගත සති සූත්‍රේ කය ගත සතිය කය පිළිබඳ සිහිය කුණු විදේක ගැන නෙමෙයි කුණු විදේක ගැන කියන බුදුරයා ඉන්නෝනේ නෑ හැබැයි බුදුරයා ඉස්සෙල්ලම මාව යම් දමණයකට ගෙනාවා මේ කය මගේ වශයෙන් පවත්වන්න බැහැරි මේකක් කියලා එතකොට එහෙම අවබෝධ වුණු කෙනාට පහසු වෙනවා එහෙනම් මේ කය මට අයිති නොවනවා නම් මේ කයේ තියෙන ඉන්ද්‍රයන්ුත් මගේ පරිපාලනයෙන් බහැරව නේද කියලා. හැබැයි ඒක පේන්නේ නැහැ. ඇයි? අර සිතේ තියෙන වේගවත් බව නිසා කව් වෙනවාමයි මට පේන්නේ. මටමයි පේන්නේ මටමයි ඇහින්නේ. තේරුණෙත් නැහැ. මට ඇහුණෙත් නැහැ. ඒක කවුරුද ඇහුවොත් කාටද නම් පෙරන්නේ? මේ මම බන්නේ නැහැ මමනේ. නෑ. මේ සවිඥානික කය මේ බනහන් මේ සවිඥානික කයක් මේ ඔක්කොම තියෙනවා. ඒකට කියන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. මේ 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 මෙතනින් මේ 15 දෙනා සිද්ධානාටම මේක පොදුද නැද්ද? පොදුයි. ඒකට මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ තියෙනකන් තමයි පණ දිනවා කියන්නේ. මේක ගිහැතිය අර විඥානේ ගියයි. නැත් එකම යනවා එයා ආකාශ විඥාන ධාතුත් නෑ ඊට පස්සේ තියෙන්නේ මූර්ත දේහය මේකට කියන්නේ මූර්ත දේහය දැන් මූර්ත දේහයට පුළුවන් ද සලයතන එකක් දැකෙන්න නේද දැහන්නේ එතකොට දැන් මම මුලින්ම අම්මලාට පහදලා දුන්නේ අම්මලා අල්ලගෙන තියෙන ගල්ගින් වගේ තේරෙනවනේ දැන් වැඩේ උලක් තියෙනවා දැන් මේ බුදුහාමුදුරුවෝ කියනවා ඒ මහ භූතයන්ගෙන් හටගත් එයා මේ කය ගැන එයා කය ගැන කලකිරෙනවා මිදෙන්න හදනවා මේක මට වැඩක් නැහැ මේ කැලේකට ගිහිලා නම් මේක දැන් ඉතින් ඒ කියන්නේ එයා හැම හිතුවිල්ලක් පහදන කවරක්කේ ඉඳ මහණෙනි මේ සතර මහ භූතයන්ගෙන් හටගත් කය වැඩෙන ගතිය අර පිරිහෙන ගතිය එයාට පේනවා කාටද මේ පේන්නේ මොඩයට පේනවා මේ මොඩිය දැන් කලකිරෙනවා මේක මට දැන් මේක මගේ වශයෙන් දීපවත් දැන් දැන් අනිත් දැන් මෙයා මේක නිත්‍ය නැහැ කියලා අනිත්‍ය දකින්නවා කයි. ඒ දැන් යක් පේන දෙන්නේ. දැන් ඒක බුදුරෙක් ඉන්නවද මේකයි. මොකද ඔය දෙන්නගේ ෆොටෝ එකක් ගිහලා බැලුවොත් තරුණ කාලේ එකක්. දැන් කාලේක ගිහින් ලංකල බැලුවොත් ඒක බුදුරෙක් කියනවද මේකයි දිර ලකුණු වෙලා යන විදිය. අපේ රත්නායක අම්මා නිකන් ඉන්දරට ඉන්නේ නැති මම ඇමති කාලේ. ඉතින් දැන් දිනේ ගිය වෙලා දැන් මේක දැන් ඉතින් වැඩේ අවුල් වෙගෙන යනවා. ඉතින් ඒක කියන්නේ බුදුරෙක් ඉන්න ඕනේ නැහැ. ඒ නිසා එතකොට මෙන්න මේ සතර මහා එයාට මේ කය වැඩෙන එකයි පෙළෙන එකයි පේනවා මේ මොඩයා. මොඩයා ඒක නිසා මේක අනිත්‍ය බලන. දැන් කේසා අනිත්‍ය, ලෝමා අනිත්‍ය, අද්දික වාගේ. නඳුරු කියන එම් බල්ල කියන කවුරු කියලාද? මොනේ පුර අම්මලා තරහ වෙන්න එපා මමත් එහෙම වඩපු කෙනෙක් නිසා මම බය නැතුව ඉමු කියලා අම්මත් කිස්සයින් කර කර හිටිය කාලේ පැත්තකින් තියනවා මට කියනවා මම ඉතින් කියන්න
කොහොමද කියලා බලන්න දැන් ඔයා ඉන්නවද කියලා. දැන් බලනකොට මන් නැහැ. මට පස්සේ කපන්නේ යකෝ මේ කියන බුදුරේ ඉන්නවනේ. ඒක චුට්ට දවසක් ගියා අර මෙන්ටල් වගේ පත්තු ලයින්. ඒකෝ තමයි මේක අධ්‍යයනය කරන්නද කියලා එනම් මෙතන මෙයා කියන්නේ. දැන් මේ සූත්‍රය හමු නම් පැහැදිලිව තේරෙනවානේ. මේ නූග කෝදුණයි මේ විදිහට කරන්න කියන්නේ. ඊට පස්සේ කියනවා මහණෙනි ඒක දැන් අරයා මෙයා මෙහෙම නුගත් පුදුනා මේ කය ගැන සිතන වෙලාවේ මහණෙනි යමෙක් තව කෙනෙක් ඉන්නවා සිත මනස විඥාන යයි කියනු ලැබේද දැන් තව කෙනෙකුට සිත මනස විඥානය කියලා කතන්දරයක් තියෙනවා කියලා කියනවා හැබැයි මේ නුගත් පුදුන ඒක ගැන කලකිරෙන්න සූදානම් නැහැ බුදුහාමුදුරු කියන්නේ සිත මනස විඥානය තුල සිදුවෙන මොකද්ද පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මෙ මේක පේන්නේ නැහැ මේක ගැන කවුරු හරි ඇවිල්ලා කිව්වත් නෑ නෑ මුතු ජීවන්ද කෙස් ගැන මේ හිතලා මේ මම මේ මගේ හිත හදාගන්නේ බොයිතපන් හොවා යට තේරුන්නේ කෙස් ගැන හිතලා කලකිරෙන මිනිහා තුළ සක්කාය දිට්ඨිය ගෙඩි පිටි ආනාපාන සතියේ මගේ ආනාපාන සතිය බලන්න මගේ කයේ දැන් බුදුහාමුදුරන් මුළු බලන්න මං කිව්වට අම්මලෙන් මංගෙම ඉඳිට නිකන් ඉන්නපා අම්මල හිට කියලා බලන්න ඕන මේ කායගත සති සූත්‍රයේ දිවත් ආනාපාන සූත්‍රයේ දිවත් කායන් පස්නා කොට සතර සතිපට්ඨානේ කායන් පස්නා කොට සිදුවත් මගේ තථාගතයන් වහන්සේ මම කියන වචනයක් කියලා නේ සිංහල මුළු පරිවර්තනයේම මම මෙරම විශාල ගැටලුවක් තියෙනවා දැන් අපිට දැන් තියෙනවා කරන්න දෙයක් නැහැ මම කොමුදු ත්‍ත්ත දා කිව්වේ චම්මනවත්තු මෙච්චර කාලයක් අපි ග්‍රහණය කරගත්තු දේවල් තියෙනවානේ තාවකාලිකව පින් සිද්ධ වෙයි ඒ මල්ල පැත්තකින් තියන්න පස්සේ ඒක කැලි කැලි අරගෙන මේකට කම්පෙයාර් කරලා බලුවර කමක් නැහැ එතකොට සිත මනස විඥානයේ සිද්ධාන්තය තමයි අපි ගවේෂණය විය යුත්තේ. මේ ධම්මහ හේතුප්පබවා හේතන් හේතු තථාගතෝ කියන මේ කයේ කතන්දරයක් නෙමෙයි. යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියවි මේ බාහිර කතන්දරයක් නෙමෙයි. මේ යමක් සමුදේ වනවා දේ නිරෝධ වන ස්වභාවය ඇත්තේ මොනවාද? සලායතනික අධ්‍යක්ින්. උඹට පේන රූප, ශබ්ද, ගන්ධ, රස සුළු ගොඩ නැගුණු මේ ලෝකය සමුදයක් යමක් සමුදේ වුණාද? ඒවා සංස්කාර ධර්මියෝ සබ්බේ සංඛාර මේ සංස්කාරයන්ගේ සංස්කරණ මේ ක්‍රියාවලිය චේතනාව මත ගොඩනගින සංස්කරණය පිළිබඳවයි තථාගතයන් වහන්සේ විග්‍රහ කළේ. එතකොට මේ චේතනාව මත ගොඩනගුණු සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්න තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ අවස් අපරාධේ කරා මේ බඩු මුට්ටු වලටත් සංඛාර දක් කිව්වා. මගේ කයත් සංඛාරද දැන් මේකේ මාර සියුම් ගැටන දැන් මාව පේන්නේ මේ චේතනාමය සංස්කරණයක් තුළනේ මම පස්සේ පාදල දෙන්නම් මේ පුල් කියන පුද්ගලයාගේ හඳ ඇහෙන්නේ පුල් ඇහැට පේන්නේ නුඹලාට චේතනාමය ගොඩනැගුණු නාම රූප ධර්මතාවයක් තුළයි එහෙනම් මම උපුල් යන සංස්කාර ධර්මයක් නේද පරමාර්ථ ධර්මිත ඒක අර විදිහට පෙන්වන්නේ නැතුව මේ කෝපේ සංකාර ධර්ම මේක අනිත්‍ය. ඇයි? මේක තව අවුරුදු 1000කින් විතර බලද්දොත් කෝපේ නැහැ. ඉතින් දැන් මේක දැන් සම්මුති සත්‍යයක්ද නැද්ද? සම්මුති සත්‍යයක්. මේක කියන්නේ කියන්නේ බුදුරෙක් ඉන්නෝ නැද්ද? මේ කෝපේ අනිත්‍ය කියන්නේ. කෝපේ අනිත්‍ය උනේ මේක නාම රූප ධර්මයක්. මේක ප්‍රඥාක්තියක්. ප්‍රඥාප්ති දෙකක් තුල ගොඩනැගුණු ලෝකයක් නාම රූපයි. මේක කෝපයක් වන්නේ ඒ පුද්ගලයාට සාපේක්ෂ මෙතන කුඩා ළමෙක් ආවොත් චූටි ළමෙක් කවුද පහකට එර කෝපයක් නේ අපි කියමුකෝ වෙන මොන හරි දෙමළ ළමෙක් හරි මේ සුද්ධෙක් හරි ආව එර කෝපයක්ද නේ අපිට තමයි කෝපේ ඒක අපේ ආශ්‍රව ධර්ම එතකොට මේවා චේතනාව මතනේ මේ කෝපය උනේ මේ කෝපයක් හදලා තියෙන සම්මුති ලෝකෙ මැටි දාලා එහෙම කළා පොසිලෙන් මේ කතාව වෙන කතාවක් මේ කතා කරන්නේ නුඹගේ මනස තුල සිත මනස විඥානය විසින් තමයි මේ කෝපය ගොඩ නැගුවේ සිත මනස විඥානය වලින් තමයි මේ මගේ සබ්දේ
ehenne e sabde ehena vidiya eka hatagena nirodha vela yana krama vedaya apita peenne tathagatayan mahanse vishwa gnane yutuwa me siddha wenne hetu pratten kiyala hetu pal hetu pala kiyanne me hetu pala kiyanne arka hetu pratten hatagattu lokaya me hana nubata kana sabda hetu pratya kota genai me nama rupe godna gena ye dhamma hetu pabawa kiyi ekai e setuen hataganna lokaya e mohotema hatagena e mohotema nirodha vela yana sanskara dharmaya eka nisa ewata kiwwa sabbe sankhara e hatagena niruddha me meka me osile nisa kudu nisa kiwwa nemei me මේ මනස තුල ගොඩනැගුණු ලෝකය මානසිකාර සම්භව ගොඩනැගුණු ලෝකය චේතනාහම් චේතනාව මත ගොඩනැගුණු ලෝකය මට මොන පදනම නිසාවත් මට ඕන විදිහට පවත්තන්න බෑ ඒක කිව්ව සංස්කාරයන්ගේ ස්වභාවය මොකද්ද උපාදෝ පඤ්ඤා යති අයෝ පඤ්ඤා උපතක් කියන වැවීමක් තුරුමි උපතයි වැ වෙන ස්වභාවය කාටරි අවබෝධ කරගත්තු තයා සසරේ Kode ya sama di tiri pate. Mika da bana bana esim tamai kamu kawin. Mi pani wide ya numbata inon. Mi pani wide inuat sama kama numbata mika numbala ge praknya awin sitala balan nona. Mi hima diak sidu oni. Hane e ker tamai praknya uda padi kimi. Nyana uda padi kimi e kata ya loko uda padi. E kene konda ini ke palawini mi pani wide gian. Kondanya ikka dharma pade aloke pahala una kondanyage pratnyawa asavadi una me kiyanne tewani asa kiyala amuthu kathawak dala thiyenne den eka pratnya asa kiyala me kiyanne den meka mass asak nemei me taha chakshushe eka dharma chakshushe eka thamai tewani asa eka thamai ek me asa avadi karaganeema thamai karanne e asa kiyanne mass asa nowe eka pratnyawa thula pibidena asa Ebi bi denna nan umbala pratyakshin dutu yutui me salayatanika lokaya samudaya vana aka. E salayatanika lokaya samudaya vanne tathagatayan wahanse vigraha karapu hatiya nama rupa dekaka pratnyaptiyan panawim dekak thiyena. Dekama pratnyapti. Rupaya pratnyapti namaya pratnyapti. Rupaya bahira kudu rupayak nemei me katha karana. මේ මනස තුල එන සංඥාව දැන් මේ මොහොතේ ඉන්නකොට උඹලා දන්නේ නැහැ උඹලගේ ඇස විවිධ අරමුණු දෙනවා කනක් ගේනවා දැන් යාපති ටෝන් ටෝන් ගල සද්දකුත් ඇහෙනවා හැබැයි ඒවා ආවට නුඹ ඒකලා යොමු වීම නැති තාක්කල් නුඹට ඒ සද්ද ඇහෙන්නේ නැහැ සද්ද එනවා සද්ද ඇවිල්ලා ඒ අදාළ ඉන්ද්‍රිය හරහා පණිවිඩෙත් ගෙනියනවා මෙතන ඉන්නකොට ඔක්කොම දැන් සයවිද sparsa ukuran badu kreatif kan, hebat, eva, yang mau ini matulah, eva itu nomor pramukatnya, dengan apa pramukatnya di matulah, yang mau ini matulah, samudewan ini salah itu nika, ada kima, ini salah itu nika ada kima matulah, para mata loko ini, tatkatan mahasiswa ini, ini umpama, nama rupa dekaga, pratnya tiap tamai ini umpama ada kini pasang naro dak Kati nama rupang viswana va nyasati Nambah dekha dana gannet e nama rupen Utan rai confirm karna Nambah ta sabdya kyaunada Gada suvandak dannada Divata rasat dannada Maa kyanne owa ta Ambul rasam balata kyanati gadda gani ya Ebay Mage dhamma kawiyanma Ni nama rupa dekha ka Karanvima Chetana venne Chetana me Sanskarane tulu ඒ සංස්කරණයට කිය සංඛාරකය. ඒ සීලම සංස්කාරයෝ හටගෙන වැය වෙන ස්වභාවයක නිසා ඒවා අනිත්‍යයි. දැන් ලෝකේ අනිත්‍ය වන්නේ මේව කැඩලා බිඳලා යන නිසා නෙමෙයි. ඒක සම්මුති කතාවක්. පරමාර්ථ කතාවේ මේ මොහොතේ අනිත්‍ය වෙන්නේ. ඇස අනිත්‍ය වෙන්නේ දැන්. ඇයි? ඇස ක්‍රියාකාරීත්ව වෙලා කන එනකොට ඇහ අනිත්‍යයි. ඒ ඇහැට මේ කබේන නිසා 80 මොකද 40 දී
අඳුර මොකද 41 ඒ ඒව මේ අඳුර කියනවනේ මේවා දැන් තියෙන්නේ 43 දී කිය. උඹ උඹ අම්මා ප්‍රඥාවන්ත වෙන්නේ. 40 දී ඇහැ අඳුර ඇහැ මේ දිරනවා ඇහි මේ යම් කිසි විපරිණාමයක් නිසානේ 42 දී කියන්නේ. ඒක දැන් දොස්තර කෙනෙකුට කියනවා. නේද? තොර ඊට පස්සේ 3000ක් කරනකොට කාච දෙම්මත් හරියන්නේ නැහැ දැන් අවුරුදු 80ක් විතර වෙනවා දැන් වෙන්නේ මොනේ? දැන් ඇහැලිට මේක මේක බුදු බුදුහතුරුනේ නුඹට මේ ඇස මේ මේ කරනකොට ඇහැ පනගත්තා ඇහැ යනු හේතුවක් මත හට ගන්න එක සම්භූතං හේතු බංගානි දුජස කනත් එහෙමයි දිවයි නාසයේ මේ ඉන්ද්‍රය හයම නුඹලාගේ ආයතන පහම මේ මොහොතේ මහතෙන් මොහොතේ යම සම්බේධ වෙනවාද මේ පොත මේ එකිනෙක නිරෝධ වෙන නිසා මේවා රූපය හටගෙන නිරෝධ වෙලා රූපේ හේතු කරගෙන විඳීමක් හටගත්තා විඳීම හේතු කරගෙන හඳුනාගත්තා හඳුනාගත්තේ චේත්‍ර මේක හටගෙන මේක මේක නිරුද්ධ වෙලා තමයි හේතු බංගා නිරුද්ධති මේ ඇති කල්ලි තමයි මේ වෙන්නේ දැන් කොයි වෙලාවක මේ දෙකම මත මේක තියෙද්දි තව ඒවා ඉන්නේ මේක හටගෙන මේක නිරුද්ධ වෙනවා මේ කොහෙද මේ නිරුද්ධ වෙන්නේ මනසේ ඒක මට පෙන්වන්න බුදුහාමුදුරුවෝ මට උඹලට ඒකට පෙන්ව ගන්න විදියක් නැහැ මේ මේමයි සිද්ධ මේක ඒ තරම්ම කියන්න බෑ මේක තප්පරේට ලක්ෂ වාරයක්ද කෝටි වාරයක්ද ප්‍රකෝටි වාරයක්ද කියලා කියන්න බැරි තරම් වේගයක් මේ මේ සිතේ ලෝක පරිවර්තක ගතිය. ඒතොර බලන්නකෝ එනම් මේකට රැවටෙන එක සාධාරණ නැද්ද ලෝක සත්‍යය. ඒ රැවටුනේ මට පිරුණා කියලා. මට පිරුණොත් මං ආසයි මේක මට වණ ගන්න විදියට අන්න තණ්හාව මතුණු. දැන් නන්නාව නැති කරන්න පුළුවන්ද? මම මතුණු විදිය හොයාගන්න. මගේ තණ්හාව නැති කළ වැඩක් නෑ. මගේ තණ්හාව නැති කරපු පැත්තේ තමයි ආලාර කාලා. මං කිව් පැදි. ඒගොල්ලෝ මොකද කරේ මේ ඔක්කොම මට මම වන්නේ මම යනවා කැලේට කියලා. මම ගියා කැලේට. කවුද ගියේ? මම මම කැලේට ගිහින් මම මට ඇයි දේවල් යතේ මම කැලේට ගිහලා දැන් කෙස් ලොන් ගැන හිතලා දැන් කල්කුවුනේ ඒකෝට එංගලු ගොයිද ගියේ එංගලගේ එංගලගේ සංස්කාර මොකද්ද අනිත්‍යපි සංකාර අනිත්‍යපි සංකාර ඒවත් අபிසංකාර මෙහින්දදි කට්ටිය කර කර හිටියා මොනාද පුණ්‍ය අபிසංකාර පන්සලේම බෝධි නාමන කෙලි නාමන කියන්නේ දීතපටි ගැට 70 දෙනා ඔක්කොම කරපයි. ඒක ඒවත් අபிසංකාර නේද? ඒ ඒ අபிසංකාර කටින් තල්ලු වෙලාවේ අපායට බයලා. අපායට බය නැති කාලේ පුළුවන් තරම් අපුණ්‍ය අபிසංකාර. අවමාන කැටපොල් තේනල්ලේ ලේනුන්ට විදිනවා. අම්මා කන මෙරිකල කිව්වෙන් දෙන්න අයින්සක සතු. ඔබ අපාය යන ආස නම් ඔබ මරපන් අන්න. දැන් මෙසක් කාටියක් අරගෙන තෝරනක් නේද මේ මිනිහ කතා වැඩි හැබැයි වැඩි කොට දාගන්න ඉන්නේ ඇයි මම මාව මතුනේ අර සිත මනස විඥානයේ ක්‍රියාකාරීත්වෙම නිසා මායන්වසක සිත මනස විඥානයේ ක්‍රියාකාරීත්වෙ දුටුවා නම් එහෙනම් මේ කියන්නා වූ මේ සවිඥානක කය තුල කෙරෙන්නා වූ ක්‍රියාකාරීත්‍ය ඒ ක්‍රියාකාරීත්‍ය ඒ ඒ ක්‍රියාන්ව කාය කර්ම වචී කර්ම මනෝ කර්මයට කවුද ඔඩර් එක දුන්නේ විඥාන මම විඥානෙන් දැක්ක ලස්සන රූප ඔඩර් එක දුන්න හෙටත් ඇවිල්ලා පුළුවන් බෙල්ල දාගෙන හිටන්න හොඳයි කියලා නේද එන්නත් පොල්ල කරගෙන ගහන එන්නත් හිත ඇතුලේ ඔය තුන නිමිති කරේ කවුද දැන් මෙහෙවන්නේ අපි ප්‍රපංච සංඥා සංකාව සමුදාචරන් පිළිගහඳුරුත් මේ ප්‍රපංචයෙන් විසින් උඹලාව අභිභවනය කරනවා කියලා කියන්නේ මේවනවා ප්‍රශ්න තුනක් මේවන්නේ මොනවාද පුණ්‍යෝ අපුණ්‍යෝ ආනි නවතින්නේ දිවි ලෝකේ අපායෝ කොහේ හරි යනක් කරගෙන චක්‍රයෙන් එළියට යන්න නිසා අම්මලා හොයාගන්න ඕන
මේ සලායතනික අධ්‍යක්ීම තුළ ගොඩනැගෙන නාම රූප ලෝකේ. නාම රූප ලෝකේ. එතකොට මම මේ අද චාමින්නම් කිව්වා ඇති. දැන් චක්‍රය ගත්තොත් මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ චක්‍රයේ මේ චක්‍රය. මේ මේ මොහොතක් තුළ සිදුවෙනා වූ සිතුවිලි ධාමය. ඒක වේගයෙන් අහන්න එපා. උච්චර වේගවත් වෙයි. ඒක වේගයේ අංග 12ක් සිද්ධ වෙනවා. හැම මොහොතකම. මේ අංග 12 එකංගයක් තියෙනවා ප්‍රබවස්ථානිය කියලා. දැන් අවිද්‍යාපච්චය සංඛාරා කියනකොට අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් නෙමෙයිනේ. අවිද්‍යාව කියන්නේ මේ මිනිස්යාගේ ස්වභාවය. ගොං පාට් එකනේ. අවිද්‍යාව කියන්නේ මේ වචන වලට මොඩකම අවිද්‍යාව කියන්නේ. මෝහය. නේද? අවිද්‍යාවගත පුද්ගලයා තමයි අසංස්කරණය කරන්නේ. චේතනාමය සංස්කරණය. ඒතර යම්කිසි විද්‍යාගත පුද්ගලයෙකු චේතනාමය සංස්කරණය කරන්නේ. අවිද්‍යාගත පුද්ගලයා චේතනාමය සංස්කරණය කරන්නේ මම කියන මේ දාගන්න ආරම්භයේදී මොනවාද? රාග දේශ මොහොම. මමත්වයේ තුල නිබට රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ එහෙම නැත්නම් එක නැත්තම් සුඛ වේදනාවක් හෝ නුඹට දුක්ඛ වේදනාවක් හෝ අදුකම් සුඛයක් පවතිනොත් මේ තුنين බැහැරව ඉන්න පුළුවන් එක මෙකිනාද? ආතුන් වහන්සේට පමණයි. මේ නැගේ මගයන් කට්ටියට හිත දුරු කරලා තියෙන විදියට අනුව එයාටත් දැන් බැලන්ස් කරගෙන යන දවසක රහතුන් වහන්සේත් බවට පත් වෙන්න පුළුවන්. ඒක සරලවත් වෙන්නේ ජෝවන් එච් එකෙන්වත් වෙන්නේ එයාට තියෙන ප්‍රතිපද සම්මාදිට්ඨියට පත් වුණු කෙනා ගත යුතු ආරෂ්ඨාංගික මාර්ගයක් තියෙනවා. කෙලස් ප්‍රහාණය කර යුතු සත්වදරුන් ආකාරයක් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලම කොමල් සම්මාදිට්ඨිය පත් වෙන්න. සම්මාදිට්ඨියට පත් නොවි මේක වීලු කර කර ඉඳලා කියන්නේ. ඒ නිසා යම්ලක් තාවකාලිකව අම්මලා මෙච්චර කාල කරපු ඒවට හොඳයි හොඳ වැඩනේ. අපතේ ඒව නතර කරලා නතර කරන්න එපා. ඒව කරන්න ගමන් දැන් අපල මනස දියුණු කරන්න. මේක කර කර ඉඳලා මම මං ගරක් ගාලා මැරලා ගියොත් ඉතින් ආයි මට යහපතන හම්බ වෙන්න පුළුවන්. ඒතර මරණාසන්න ඇති වෙන වේදනාව තුළ යහපතන කොච්චර යහපතද දැන් උදාහරණයකට බන්දුල මල්ලිකා වගේ එක්කෙනෙක් ඊට පස්සේ කුසල් වගේ තුනක් එතකොට ධර්මාශෝකලදතුමා ඒ මරණසන්නම වේදනාවක් තමගෙන තරහක් එන්නේ. ඔය අර පුබුරි මතක් වෙන තරහ යනවා. මරණසන්න මොදේ ඉන්නේ. ඒ තරහ මත එයාගේ ළඟ උප්පත්තිය ඒ තරහට අසාපේක්ෂව මිස එයා මේ චෛත්‍යය දුවා නින්න ඒවා දාලා ඉන්නේ නැහැ. එකම chance එකකින් එයාට හොඳ අර පුබුරු ආත්මයක් එයා දවස් හතෙන් මම මේ කීප දේවල් ටික මම ඔයාලට තේරුණා නේ? සංස්කාර කියන්නේ චිත්ත සංකාර කිව්වහම විතක්ක ਵਿਚාරය. ඔව්. එතකොට ආයෙ අපිට වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර කායසන වචී චිත්ත සංකාර කියන්නේ විඳින්න. හරි. ප්‍රපංච ගොඩ නැගෙන කොට ඔබ නම් මගේ බැකේ කොටන ඕකේ. හරි කියන්න. ප්‍රපංචයේ ගොඩනැගෙනකොට ඒ ප්‍රපංචයේ මත අපිට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ක්‍රියාත්මක වෙනවා. නේ නේ අම්මා. නේ. කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර තුල නුඹගේ වචී මතක ਵਿਚාරේ තුල තමයි ප්‍රපංචය ගොඩනැගෙන්නේ. කියන්නේ ප්‍රපංචයෙන් පස්සේ එක නෙමෙයි. ප්‍රපංචය කියන්නේ ඒ කාය සංස්කාරය කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කාය. තොර මෑෂාස් පාසස් කයක් නැත්තම් මුකුත් කරන්න බෑනේ. ඒ කියන්නේ එකෙන් තේරෙන්නේ පණ තියෙන කයක. පණ තියෙන කය මොනවාද කරන්නේ මේ ඉන්දියන් හයි විවිධ අරමුණු ගන්න අරමුණ විතක්ක ਵਿਚාරයකට විවිධ හැඳිනීමකට බදුරු කරනවා කියන එක මේ තරම් නෙවෙයි ඔක්කොම කරතියි. එන්නේ එතන තමයි නුඹගේ මේ නාම රූප ලෝකය
Itu dan nak ni amma hewe dan ni tata kata masa ni gambar vigraha kan mampar dah ni na. Tena kaya sanskara kaya ni pudu panatnya na satya. Panatnya na satya. Arah indriya arah mana gen enwan. Iba kugal awat dan ni berlari hampir tu muka tu kontak dia kerana dia mangki berapa tu mungkin yomu yomu ni. Nanti macam leh mana dekat? Nee. Ahi, amangki yomu yomu kau kiti puni, yomu yomu tu ni mesti sadar ni sah. Ia sadar awi ned. Apa? Mee waktu ni TV mee mee putu mee sah kiti puni ned. Kiti puna? Ia panu itu gena awi ned deh. Gena. Gena apa? Yomu yomu ned tak kah? Seti puni ni tak? Kami ni ama pen ni tak? Mau pen ni tak? Mee kau mega wat. Ati mega wat. Kaya gila. Itu kat tulen mungkin panca godne gitu. Kene. Witak ke wicara yang kerana ni, ni mah dengan panewi de, nombor wignyane, dengan ganimat pertama, kalau nak kau mungkin rumah bahagian ni kan, rupa sanya aku tuan, ia perlu sanya binin, eh dengan eh binin lagi, eh ada gatta, eh gatta rupa sanya, eh juga, eh and antu, eh anitte bela, eh tak galau, gatta, mana de mah upul kene kena ada dekapu, penat pen, taranan dekapu ayana, upul. Ekerta dengan daga tu binji mana apa, dia mungkin mana apa dia kat itu amana apa, kami di kat itu mana apa, dan itu kata binji handling ni, ni cerita ke ikut guna guna macam, bicara ikut guna guna, macam ni saya budiman itu na macam perpanjia sakas senok, eh, ok mana manusia, kal, binji sudah hante tamai ada binjai ni, film buka rana, tapi binjai ni pun ni, mana kian upul lah tempat. Sama sekali katakan dari mana manusia kaya bela, apa sahaja. Terus wignyan dekat mana? Cakup wignyan ini nang rupa, soal wignyan ini nang sabda. Mereka ni tulah mereka mami yang ada pada lah dengan nang, maju produk mereka maju tahan mana mereka. Oh, ya berapa cikian mereka tulah buat nak kan bicara ke? Bicara. Dan nubah daniel tu nara wega, bicara bicara kata nubah yomu ini mana? Nih deh. Dan itu ni tak perlu ni lawak katulah tu, nombor yamak dahannya kerja, rupa sanya aku tarik, ek handu nak ni, ek windela mana aku amana, ek am terus ni makalah wacan manusia tu lepas pun cekut berana ni, ekat pasi tamai nombor tu windya ni, ni sabdi, eh ni balan nak ko, mek puru anda ni, rupa mahadin, rupa mahadin ni. Betul, tapi tu cuma begawat katan deh. Karena saya amma kira beg perpanjatamai. Yang perpanjatannya sangkau samada cara nanti kira budhan dulu kian mai. Perpanjatannya sangka perpanjat dengan sanya abat tamai mimbo mihewan. Tapi perpanjat di pun deh handu agat pun deh binyani. Enam binyani tamai awasan mihum karua. Ara ini tunggal deh. Muka deh. Mama kahin dekaran ni mereka tu utre denny, mereka tu mama baca nendu utre denny, mereka tu hiten dek oh wajar karan orang dekila tiendu karan. Ekni sabu tu handuk kena, mereka perpanci nunggu, mehona palane karan. Raging, deshe, eh, nunggu terungne, meloke hatagat tu, abe nunggu dekkanan jam dawasak. Meloke samde cakar nunggu ki kaden awa sakai, sakai jisti kaji tiar. Nubuat mama kira kene, nanti bawa dengan prasya. Mama nanti tena, nubuat elmen dia putne, macam mama baca nanti tang, mana kail malakat mang elmen, mana kat mama geten nanti. Anne ikan sahaja budiman tu kian niag swan, ikan sama kian mana de, sila katino, ini sila tu muka dikian. Hari kan tu sila, piti sila. Pratyak sa sila. Vedanishya. Eka dausin dausa, mardhano, eka nisai buddhahandu ke, minna meka dakapke naata, aray aata, nathe babam atta manna. Mamma yata, baba atta kate anna, bahuye ne. Namang hatin komhari, natra karna. Buddhahandu na tuhayanabbaru na, buddhahandu angi, upate arambe. Nuna tuhayanabbaru na. Buddha nyane. Oya, tujuh buah partnya anak karyo, orang bahat metuna khater kita, niila pun dapat bala, ino, niat apa? Budu andro itu beri dia balam, mak kau tu, budu andro tu beri. Ekin terungkan apa tuan, ni tu manusia tu ge,
සංසාරේ ගමනේ විශ්වේදනාලු බුදුහාමුදුරු බැලුවම කොතේ මම නිකන් බුදුහාමුදුරු නිකන් අපිට හිතෙන්නේ නිකන් පොඩි නිකන් ට්‍රයිල් එක කරලා බලන්න වගේ බුදුහාමුදුරු බය වුණා මේක මට පේන්නේ නැහැ තාම හදලා කරයි ඉතින් ඒ වෙලකට ඇටි දේවල් අපි ගියා අපි බල්ලා අපි ගම දෙයියෝ කියලා වැඩක් තියනවද කාටද බල්ලා ගේමුනේ ඒ වැඩ කොහෙන්නේ ඈ දෙයියෝ නැත්නම් බල්ලා නැත්නම් දැන් ගොඩ දාගන්න එක මිසක් අදාලනේ අදාලනේ කියෝ යන්නන්න එපා මේ වෙලාවේ මේ මොහොතේ මේ සමුදේවීන් බඹයක් පමණ කයේ අර ලෝහිතස කියලා කෙනෙක් බුදුහාමුදුරන්ගේ කාලේ එයා ඉදි එයා සෝවන් කෙනෙක් නෙමෙයි එයා ඉදිපලදා එද්දීන් වදින්න එයා ගියා වෙන ලෝකවල වලට දිලා බලන්න කියලා බැලුවා මේ මොකද මේකේ අවසානකේ බුදුහාමුදුරන් මේ ලෝකේ අන්තිමට ගිහිල්ලා කොහොමද ලෝකෙ හම්බ වෙන්නේ හැබැයි ඔබට ලෝකෙන් ලෝකේ අවබෝධයෙන් බැහැරව ඔබට මේ ලෝකෙන් එතෙර වෙන්නත් බෑ බුදුහාමුදුරුවෝ ලෝක දෙකක් බඹයක් පමණ ශරීරයේ ලෝකේ නුඹ හරියට හඳුනගත්ත ලෝකෙන් එතෙර හැබැයි ඔබ මේ සක්වල තල සී කෝටි එකට ගියත් මුටඩක් නෑ කාග නම් බින්නේ කියලා බුදුහාමුදුරුවෝ ඉතින් මම මේ ඔබට පාදව දෙන්නේ මේ මේ මෙතන මම මේ අද මේක කියන්න බැරුම මෙතන තියෙනවා අම්මා ජාරා මරණ කියන තැනදී තථාගතයන් වහන්සේ විග්‍රහ කරන ස්කන්ධානම් පාක්බාහෝ ආයතනම් පටිලාභෝ ජාති කියලා වචන ඒ ජාතිය කිව්වේ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයක් හට ගැනීමද ජාතිය කිව්වේ ස්කන්ධයක් පහළවීමද ජාතියක් හට ගැනීමද ඒ ජාතිය කිව්වේ මිනිස් ජාති නෙමෙයි මේ ජාති මේ ජාතිගේ ආයතන දෙක හට ගැනීම වෙලා ඇස ආයතන අජත්ත බහිද්ද ආයතනික ආයතනම් ප්‍රතිලාභ දැන් ආයතන ප්‍රතිලාභයක් ලැබීමද ජාතිය ඒ වගේම ස්කන්ධ දැන් ස්කන්ධ දැන් වෙන විදිහකට තත්කට මාසේ විග්‍රහ කරා නාම රූප විඥාන කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම තමයි මේ ස්කන්ධයන්ගේ හටගෙන මේ ඇදෙන තැනක් තියෙනවා මේ දැන් ඒක හටගෙන මේ ඇදෙන ඒකට නෑ යරාවක් එයි මේ සිත ක්ෂණිකව හටගෙන ආයි ඒ හටගත්තු මොහොතේම යන්කින්ති සමුදය ධම්මං එහෙකම නිරුදුලක් එනිකයි පැවත්මක් පිළිබඳ කතාවක් නැහැ හැබැයි මේ බාහිර රූප වලට දැන් ඒ දැන් මේ මේව චේතනාමය රූපනේ රූප සංඥාන ඒක සංස්කාර ධර්මයක් සංකච්ච චේතනාමය සංස්කරණයක් නිසා ඒකට තියෙන උත්පාද වේය ස්වභාවයක් පමණයි අපේ අටුවාචාර්ය මහන්සියලා මේකට එබුවා උත්පාද තිතිබංගු තිතිබංගු ඒගොල්ලෝ තිතිබංගුතල් ඒගොල්ලෝ ගත්තේ මේ කයට දැන් මේ කය වැටගෙන ලෝකගල නිරුද්ධ වෙන්නේ නැහැ මේක තවතිලා නියන්නේ මේ රූපයට ගත්තොත් බාහිර රූපයට ගත්තොත් උත්පාද තිතිබංග තමයි හැබැයි තදගතන වංශයේ දේශනාවෙදී උත්පාදෝපඤ්ඤයද වයෝපඤ්ඤයද තිතස අනිතත්තම් පඤ්ඤ තිතස අනිතන්නන්ගේ පැවැත්මක් පිළිබඳ නුඹ යම් විදියට හිතුවද ඒ දඤ්ඤතා භාවයක සත්‍යන බව මේ කතා කරේ තථාගතයන් වහන්සේ සංඛාර පිළිබඳ මේ බාහිර ලෝකයේ සංඛාර කට්ටියට මේක උපදක් තියෙනවා ඕපේදුව දැන්මන්න පවතිනවා දිටි තවට තව අවුරුදු කිහිපෙකින් විතර බංග ඒ වැඩි හරියන්නේ හැබැයි ඒ වැඩි කියන්නේ බුදු දෙකකින් නෝනේ වැඩි වැඩිුනේ ඒකයි සම්මුතියක් ගැන මේ තථාගතයන් වහන්සේ කිව් මගේ ධර්මයේ මේ ප්‍රඥාවන්තිය ප්‍රඥාවෙන් ග්‍රහණය කරගන්නවා මිසක් බාහිර රූපේක නිත්‍යයක් දකින්න නෙමෙයි. ඍංගුල්ලෝ තව දැන් අරිම දැන් බුදුම අවසනාවක් දැන් මේක දැන් අපේ භෞතික විද්‍යාවට ගත්තොත් දැන් මෙතනට ආපු පිරිස නෙමෙයි යන්නේ. ඇයි? මේ මාංශ පේශීන් වල ජීව විද්‍යාව අනුව තා වේගවත් ඒ වෙන්නේ 50න් පස්සේ මේ ළමයා එනවා වෙනවද මේ පුද්ගල එයා වර්ධනයක් තියෙනවා එයාගේ නැරනවා වගේම ඒ වගේ
විශාල වර්ධනයක් තිබ්බ නැරෙන්නේ නැහැ මම හිතන්නේ. ඒක ඉදලක් ගන්න බෑ. හැබැයි මේගොල්ලෝ ගත්තේ බාහිර රූප. රූපේ හැටියට ගත්තේ මේ බාහිර තියෙන දේවල්. ඒ මේ කය තමයි මේ නාම රූපය කියලා ගත්තේ මේ රූපේට මේ අම්මගේ රූපේට. අම්මගේ නම තමයි මේ රත්නායක තමයි නාම. රූපේ තමයි රත්නායකගේ රූපේ. දැන් නාම රූපනේ. නේද? ඉතින් මේක 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 දිග පළල මැනලා සුඛ දුක්ඛ විදියට ගන්න පුළුවන්. රත්නායක උසයි රත්නායක කල්ලුයි එහෙමත් ගන්න පුළුවන්. ජාමිනී සුද්ධුයි රතුයි එහෙම ගන්න පුළුවන්. ඉතින් එහෙම ගන්න එහෙම ගන්න නාම රූපය නෙමෙයි මගේ බුදුහාමුදුරුවෝ තේරෙනවා. මොනවද තේරුම් කරේ? මනස සූර ගොඩනගෙනා වූ සිතුවිලි පහ මම හදලා දෙන්නේ. ඉතින් මහේෂ් අර අවිද්‍යාපච්ච සංඛාරා කියන තැන මේ සංස්කරණය තුළ තියෙනවා චේතනා පහ. එකට ගොනු වෙන. ඒකයි ඒකට කියන්නේ ප්‍රබස්ථාන කියන මම හදලා දෙන්නේ. හැබැයි ඉතින් එහාට තියෙන සෑම විඥානික කියන එක සිතුවිල්ල. ඒ විඥානේ පිළිගැනීම කියන්නේ තව එකම සිතුවිල්ලක්. ඒක ඊට පස්සේ නාම රූපච්ච සලයතන කියන්නේ තව එක සිතුවිල්ලක්. සලයතන පච්චය පස්සෝ කියන්නේ තව එක සිතුවිල්ල. ඒ ඔක්කොම ගන්සුවේ සිතුවිලි. හැබැයි අවිද්‍යාපච්චය සංඛාරා කියන තැනදී සංඛාර කියන්නේ සිතුවිලි ගන්න. එඩිටින් ප්‍රොසෙස් එකෙන් සංස්කාර කියන්නේ මොකද්ද? චිත්තපටික සංස්කාර කියන්නේ මොකද්ද? එඩිට් කරනවා. එය මේ කැලි ගන්නවා මේ කැලි තුම මේ කැලි කොට. එයා තමයි සද්දේ වෙනම ඔයා ඔයා ඔතන ඇවිල්ලා හරියන්නේ නැහැ. එයා රූපය පිටිපස්සටයි කරනවා. එයා එඩිටින් ප්‍රොසෙස් එක. එයා යම් කිසි ව්‍යාකෘතියක් තර ව්‍යාකෘතිය තමයි නාම රූප ව්‍යාකෘතිය. ඒක එක චේතනාවක් නොවේ. එතන චේතනා කීපයක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ නාම රූපේ හරියට දැක්කොත් මේ වටේ කඩා ගන්න පුළුවන් කියලා. මම පෙන්නනම් බුද්ධ වචනේ. බුදුහාමුදුරුවෝ කියනවා මේ කවුරුහරි ප්‍රඥාවගේ අවදි කරගැනීමක් කරගන්න ඕන නම් මෙතනින් තමයි ඒ සිද්ධාන්තයත් සිදුවෙන්නේ. යම් තැනක මේ සසරෙන් ගොඩ වෙනවා නම් ගොඩ වෙන්න තියෙන්නේ මෙතන කියලා. ඉතින් මේවා පිළිදරව වෙන්නේ. පිළිදරව කරන්නේ නැති කියලා මට තේරෙන්නේ. ආයෙත් තේරුම ඇති. මොන පදන නිසා හෝ මේවා ගවේෂණය කරන්නේ මේවා කියනවා මේ පිටිපිට. චරිතම් සුන්දරව මේක ලියලා තියෙනවා. මේ ලියලා තියෙන සුන්දර දේ ස්මතු කරලා දෙන්න කියලා අපි පිරිසකුත්පත් කළා තියෙනවා. නේද? ඉදිරියෙන් දී කන්න බොන්න කියලා දෙනවනේ. නේද? ඒත්තන්ගේ කාර්ය තමයි මේක අපිට හොයලා දීලා ඒත්තක් ගොඩ ගිහිලා අපිව ගොඩ දාගෙන ඉන්නේ නේද? ඒක නැතුව නේද මේකද දින මේ මාත්‍ය දුක් මාතුල හම්බ කරන දේ දීලා දෙනවා දැන්. ඒක තමයි අම්මා බලාපොරොත්තු. ඉතින් අපේ මනෝ වා හේතු නිසා හෝ මේවා වලල ගියාද හැබැයි තාම වලලම දාන්න බැරි වුණා. බැරි වුණේ තාම මේක තියෙනවා මේ ජීවමාන. කියන බුදුහාඳුරෝ කිව්වේ බුදුන් කියන්නේ මේ මනුෂ්‍ය කයක් නෙමෙයි බුදුන් කියන්නේ. බුදු කියන්නේ අවබෝධයටපත් වූ කියන එකයි බුද්ධ කියන්නේ. ඒ නිසා තමයි වක්කලිටුගේ මොඩේ මේ මන්දිය බලන් ඉඳලා හරියන්නේ නැහැ. අනයි පලන්නේ තියන්න මේ ගිහිලා මගේ දහම එපා. බැනලේ මොඩේ. ඇයි? කයින් ඒක හම්බුෙන්නේ නැහැ. ඒක නිසා කයින් හම්බු නිසා බුදුහාඳුරෝ ආනන්දම්ගම් ආනන්ද මන්නේ දවසක මගේ ධර්මය මා වෙනුවෙන් ඒක තමයි යාන්තම් අපිට මේ යම් බෙර ගන්න මේ වෙලාව ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට තියෙන්නේ කොහොම හරි මේක ගලප ගන්න. දැන් මේ අපි මේ කතා කරන දේ මයිස් කියන්නේ අපිට එක මේ වගේ වැඩ කරන ළමයි සූචකරම එක සමාන ගැලපෙන. ආයි මේක දැන් අසුතුවන්ත සූත්‍රයේ කියනවනේ කලකිරිනවා කියලා කය ගැන කායනුපස්සනාවේ කියන්නේ කය ගැන කලකිරෙන්නේ නෙමෙයි. දැන් කය ගැන කලකිරුනොත් කවුරු හරි කායනුපස්සනාව සූත්‍රයේ බලලා කේස් ලෝමානක් දඩංගා මිකුණු වෙනවා කියලා කලකිරුනොත් ඒක අසුතන්ත සූත්‍රයත් එක්ක ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. එහෙනම් බුද්ධ දේශිතයක් වෙන්න බෑනේ. ගැටීමක් තියෙනවා නම් කොමුදු? හැබැයි හරියට සූත්‍රය අධ්‍යයනය කරාම තියෙනවා මේ දීපයම ගැටීමක් නැහැ නේ. මේ කියලා තියෙන්නේ කය ගැන කලකිරෙන නෙමෙයි කය මමත්වයෙන් බැහැර කරන්න. එහෙනම් කයන් පස්සනාව තුල ආනාපාන සතිය තුල කයගත සතිය තුල කියලා තියෙන්නේ මේ කය මම කියන හැඟීමෙන්
බැහැර කරන්න කියලා. එහෙනම් අසුතුම් සූත්‍රය කියලා තියෙන්නේ කලකිරෙන්නයි මොඩය කියලා. මමත්යෙන් බැහැර කරන්න මොඩය කියලා එතන නෑ. එතන කියන්නේ කලකිරෙන්න එපා. කලකිරුණොත් වෙන්නේ මම මගේ කය ගැන දැන් මම ඉන්නවා. දැන් මම ඉන්න බෑ. ගැඹුරු ධර්ම හම්බ වෙන දවසට මෙතන ඉන්න අයට මම යනු මේක සවිඥානික කයක් තුල සමුදයක් සලායතනික අත්දැකීමක් ලැබුවා මිස මේ සිසිදු සලායතනික අත්දැකීමක් දැන් බාහ්‍ය දාරු චීරියටයි මාළුක පුත්‍රයි කිව්ව නේද දිත්තේ දිත්ත මත්තන් කියන ඊට ඉස්සෙල්ල දිව කතාව කිව්වා ඒකේ බුදුහාමුදුරුවෝ මාළුක පුත්‍ර උඹට බාතීතේ රූප ශබ්ද ගන්ධ රස කවුද මේ මාළුක පුත්‍ර කියන පුද්ගලයා විඳලා නැත්තම් මමත්යෙන් උඹ අතීතයේ මේ රූප ශබ්ද ගන්ධ විඳින නැත්තම් අනාගතයේත් මාළුක පුත්‍ර උඹ මේ රූප ශබ්ද ගන්ධ රස විඳින්නේ නැතිනම් මාළුක පුත්‍ර මේ වර්තමානයේ උඹට හම්බෙන මේ සලායතනික අධ්‍යක්ින් තුළ ගොඩනැගෙන මේ රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි යම් චන්දරාගය හටගනීද කියලා බුදුහාමුදුරුවෝ තුරු මාළුක පුත්‍ර නේන ස්වාමී. ඒ කියන්නේ මමත්වයේ නැතිකන විඳින්න දෙයක් නැහැ කියන එක මේ කිව්වේ. එහෙනම් මාළුක පුත්ත එහෙනම් බාහිය මම ඔබට එක්සයිස් එකක් දෙන්නම්. පාවිච්චි කරලා පිළිවෙල. මොකද්ද? දිත්තේ. ඒ දිත්තේ දිත්ත මතක් කරන්න පුළුවන්ද? මම යන හැංගීම හටගත්තු ආකාරයේ නොදන්නේ කාට. ඒක නිසා රාත්තුනේ. එයා එක්සයිස් එක දැන් ධර්ම අවබෝධයට පැමිණියා යා. රයිට්. එහෙනම් මේක මේ මගේ කය තුළ සිදු වෙන යම් ස්වභාවික සිද්ධාන්තයක් නිසා මම කියලා ගන්න දෙයක් නැහැ. එහෙනම් මම මේක දැම්මද? මේ කියලා දැම්ම ස්පාගින් ඉන්න බෑනේ. ඇසෙන් රූප දෙක. බුදුහාමුදුරු කියන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. ඇසෙන් රූප බලන්න. උඹට උපදිනවා මනාපයක්. උඹට උපදිනවා අමනාපයක්. ඒක කොහෙන්ද උපදින්නේ? අර අතීතේ ඒ රූප ඔක්කොම මම පරිහරණය කරලා තියෙන්නේ. මම ආසයිවන්නේ. මම අකමැතිවන්නේ. දැන් එනවා. රූපේ වෙනකොට මේනවා. අන්න ඒ වෙලාවේදී උඹ ඒ රූපය අනිත්‍යයි මේ සංස්කරණය වූවක් සංකතයි සකස් වූවක් චේතනාමය මේ රූපය කියන්නේ පටිසමුප්පන්න ප්‍රත්‍යෙනුයි මේ ලෝකෙම හටගත්තේ ක වෙලා වැය වෙලා යන කටලී තන කියලා අන්න ඉන්ද්‍රී භාවනා ඉන්ද්‍රී භාවනා කියන්නේ මේ කෙස්ලොන් අහක් කරන එක නෑ ඉන්න අරින්න ඔයා රූපේට ශබ්දෙට එන්න ඇරලා තමයි සටන දෙන්නේ බුදුන් සටන දෙන්න නම් ඔබ මනස ජීවත් කරලා තියෙන්න ඕනේ සමුදේ නිරෝධේ දැකලා තියෙනවා පරිසම්පාද න්‍යායයට ගලපලා මේක බලලා තියෙනවනේ නැත්නම් ඔබට පාදාගත් ගැලවීමක් හම්බ වෙන්නේ නැහැ මම පොඩ්ඩක් සටන් දෙන්නම් නම් මේ පරිසම්පාදේ මම ජමුනා සටන් හත් දුනා ඒකද මට පරිසම්පාද චක්‍රේ මුලම චක්‍රේ මේ ලෝකේ කියන්නේ මේ භෞතික චක්‍රවාදය අපි ඉන්න මේක චක්‍රවාදය කියන්නේ අපි මේක ගහ ලෝකේ මේක අපි ඉන්න ලෝකේ මන්ටම හදර දෙන මේක මම පාදම් දෙන්නවා නම් මේ ලෝකේ මේ සත්‍ය මේ ආකාරයට බිහිවෙනවා කියන එක අපි දසවස්තුක සම්මාදිතයට එනකොටම අපි දන්නවා මේ උපපත්ති සත්‍ය වීමා විවිධ ආකාර සත්‍ය වීමා ඒක නේද මේ කියන්නේ මේ අපි දකින්න දැන් අපි ගවේෂණය කරනවා නම් මේ බුදුහාමුදුරුවෝ කියනවානේ මේ අපි දකින්න සලායතනික ලෝකය හරියට හතරමං හන්දියක මැජික් කාර්ය කරපු මැජික් දර්ශනය පදි මැජික් දර්ශනේ අපිට යමක් පිළිබිඹු කරනවානේ යා මේ බලන්න මේ සමාජය පුරා මිනිස්සු කියනවා අපි දකින්න හිණියක් මේ හිණියක්ද මේ දැන් අපි කටිවාරලා ඉන්නේ හිණ දකින්නේ විදිය ගත්තම
అంటే ఈయన దక్కింది మీ తలాటినిక లోకయ్యా కింద కివ్వత్ ఉంబలా యం వెళ్ళావక కౌరర్ కివ్వత్ సీన దక్కినకొట ఎలంబ సిరి సీయగిన పులం కాదా දැන් අපි සලායතනික අත්දැකීම ලැබෙන මොහොතේ අපි ත්‍රිලක්ෂණයට යටත් කර දකින්න එකනේ මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. කියන්නේ ලැබ සිටි සිය යෝනිසෝ මානසිකාරය. එහෙනම් නින්දෙන් නින්ද කියන්නේ මේ දකින්නේ අපි නින්දක් නා අපිට කාටක්වත් පුළුවන් ද නින්ද දී යෝනිසෝ මානසිකාරයෙන් දැන් මිනිහෙක් මරනවා. දැන් මට යෝනිසෝ මානසික දැන් මරලා ඉවරයි. එයි නින්දේ. මිනිස්සු කියනවා මේ Facebook එකේ තියෙන මිනිස්සු මෙයා අපේ මම ගන්න කියන්නේ කන්තිනේ අම්බුරුන් දෙන්නේ. අපි දැකින හිණියක් කියලා. ඒ නිසා හිණියකුත් නෙමෙයි. මේක මේ ඉන්ද්‍රිය අර බූබම්බා මවපුවර මේ මම පානපත් පානතුලලා කට්ටියකුත් නෙමෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නේ මේ මේ වගේ මේ මේ විද්‍යාකාරයට හවුණු කට්ටියක් මෙතන ඉන්නේ. මොන විද්‍යාකාරයටද? විඥානය. මේ නබලක් දන්නේ නැති විඥානය කියන මායකාරයාගේ මෞංකාරී ස්වභාවය නොදුටු නිසා. ඒක තමයි මේ මෞංකාරී ස්වභාවය තමයි අපිට මත අස්මතු කරලා ගන්න පුළුවන්. අර න්‍යාය ධර්ම තුනේ කොයි පරිසම් ඒක නැතුවම මට මේක හම් වෙන්නේ නැහැ. ප්‍රමාණින් මේ විකාරය මම කියන්නේ ඒක නම් හදන විඥාන සවිඥානික කයත් තුළ අද්දකින බාහිර දාවල වස්තුන් තියෙනවා අපිට නේද? දැන් මම තේරුවා මේ කම්පියුටර් එකක් දාලා මේ ඔක්කොම මේ බාහිර වස්තු තියෙනවා. මේවා ගැන නෙමෙයි අපිට අපි දැනගන්න. අපි දැනගන්න ඕන අර බම්බයක් පමණ සිරුර තුළ ආයතනික ලෝකයේ තුළ රවටුණු ස්වභාවය. ඒ රවටුණු ස්වභාවය හම්බෙන්නේ අපිට අර මැජික් කාර්යයේ විඥානය නැමැති මැජික් කාර්ය කරු මැජික් එක හොයන්න ඕන. ඒක නිතින් අපි ලෝක සත්‍යය ඉදින් ආකාරය. උකට මිනිත්තු මම පස්සේ පහදලා දෙන්න මේ සිදුවේ මේ මෞකුසකට දැන් මෙතන පොඩි අවබෝධයක් කරගන්න. දැන් මේ ඔක්කොම මෙතන ඉන්න ඔක්කොම කට්ටිය දෙමාපිය දෙන්නේගේ එකතු වීමක් තුළ මුකුසේක මේ මොකද ඒක කියන්නේ යුක්තානුවක ප්‍රතිපලයක් නේ මේකත් තියෙන්නේ. සරලව යුක්තානුව කියන්නේ මෙතනින් කොමුදිද? නැත්නම් නේද? නෑ ලලිතා. නෑ මේ යුක්තානුව කියන්නේ යම් කිසි සත්වයෙකුගේ ඒ ප්‍රජනන ක්‍රියාවලියේ ස්වභාව ධර්මයේ සිද්ධාන්තයනේ. බල්ලට එක විදියක් මොනවාද? පණුවට තව විදියක්, දෙයියට තව විදියක්. මේක ධර්මතාවය. මේක විතර කාටවත් මේවා හොයන්න බෑ නේද මේ ලෝක ධර්මතා නේද මම මන් දැකලා තියෙනවා කොළ කෑලිය විදිහට අඳුරෙන්න චූටි ඉවරර මොකද ගන්න ඇස් වගේ සත්තු ඉන්නවා කොළ වගේම උන් හොයන්න බෑ ඒතරු සත්තු උන්ට මේ විඤ්ඤාණයක් තියෙනවා උන්ට බයිස්ත්‍රාය පද්ධතියක් තියෙනවා මන් දැන් ඉතින් මේවා ගැන හොයන්න නරකයි ඒකෙන් මං කියෙන්නේ මේ බඩට ආවේ බඩට ආපු එක තමයි නවත්ත ගන්න දැන් බඩට ඉන්නේ විඥානයක් නේ විඥානයකගේ ඉබ්බස ගැනීමක් කියලා මම කියන්නේ මම ඒකත් මම දීර්ඝ කතාවක් කරලා වෙලාවක කතා කරන්න පරිසම්පාද චක්‍රයේදී විඥානිකෙන් සිටුවිල්ලක් මෙතනදී මරණසන්න මොහොතේ එළියට යන සිටුවිල්ල එළියට ගිහලා සිටුවිල්ල බද යනවා නෙමෙයි ඒ කියන්නේ යම්කිසි ශක්ති ප්‍රබලයක් ඒකයි මේ සත්‍ය තුරමී මේ උත්තර ඒක ඒව අමතක කරන්නේ ඔපස්තත කරමු එතන යුතානුවේ ඉන්නේ මෙතන ඉන්න කවුරුත් නෙමෙයි ඉතින් විඥාන ශක්තියකගේ ඔක්කාන්තියක් බුදුහාමුදුරුවෝ ඔක්කාන්තියක තුල සිත් මේක තුල තමයි මෙයා මේ කමේ කලලේ හරිද විඥානය කියොත් කලලේ වර්ගණය නෑ ඇතින් ඒබෝෂන් එකක් බුදුහාමුදුරුවෝ කියනවා මේ ඒබෝෂන් කතාව මේ විඥානයගේ වැස ගැනීමක් කියොත් මේ කුමරෙකුගේ හෝ කුමරියකගේ උපතක් සිදු වෙන්නේ නෑ ඒකත් අපි දැන් දැනගන්න ඕන දැන් මේ බඩ ඇතුලේ ඉන්නේ මෙතන ඉන්න අය නෙමෙයි මේ එළියට ආම කවුරු හරි කෙනෙක් මේ කේන්දරකාරයෙක් දාපු බොරු නමක් නේ තේරෙන්නේ නැහැ තමයි දැන් මේක මේ විදිහට ඔක්කොම කට් එළියට ආවේ මේ 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 සත්ත්ව ලෝකයේ මිනිස් සත්වයාගේ මේ සවිඥානික කයක උපතක් නේද මේ උපතට තමයි ඒක එක ලේබල් දැම්මේ කට්ටියට ඔකට මේ බුදුහාමුදුරුවෝ මේක කියනවා මහනිදාන සූත්‍රයේ පැහැදිලිවම මේ නාම රූපයගේ විඥාණයට මෙන්න මේ විදිහට බැස ගැනීමක් සුදු නොවුනා නම් මේ උපතක් කියලා එකක් එහෙනම් උපත නැති කරනවා නම් කරන්න ඕන එකම දේ විඥානේ බැස ගැනීම නතර කරන්න. විඥානේ බැස්සේ තණ්හාව නිසා. විඥානේ බැහැරෙන්නේ නැවත්තන්න බැහැ මැරෙනකොට. රාතුන් වහන්සේ ළඟත් බැහැරෙන්නේ. නැත්නම් මොකක්ද ඒ විඥානේ? මුදු තණ්හාව නේද? ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔය බීජ සූත්‍රයේ කියන සූත්‍රයේ කියන කර්මය කේතයි උච්චර විශාලයි කර්ම විඥානයේහි බීජයයි තෘෂ්ණාව
දීසිලා දැන් කත තිබුණාට වැඩක් නැහැ බීජ තිබුණාට වැඩක් නැහැ වතුර දෙන්න නැත්තම් යම් නෙලාවක ඒකෙන වතුර දැමීම නෙමෙයි මෙතන ඉන්නවා බෝංචියටයක් ගන්න කොහොමද පෝෂිතයි බෝංචියට බෝංචියට සම්පූර්ණම ඒකේ තියෙන තෙත ගතිය ඇද්දොත් ඒක වයිපරයිස් කරු ඒක පළවෙයි මේ නෑනේ දැන් නිදි නිදි ගෙදීම විදියට දැන් අපි අර කන්නේ නම් බුද්දස් පලන් කියලා જાතියක් බුද්දස් පලන් පැලෙනවා ඈ තෙතනේ තෙතනක් පැලෙන්නේ ඉතින් මේකත් මේ වගේ කතන්දර දැන් උදාහරණ මේ උපමා දෙනවා අරකට විතර උපමා දෙන්නේ විතර විතර මේ දීප උපමා සියද සියද මැජික් කාර්යා බලා මේ දකින ලෝකේ හරියට හතර බං අන්දියකකද මැජික් කාර්යයක් වගේ ඒ හතර බං අන්දිය කිව්වේ එච්චරම සූක්ෂම දැන් වුණ මැජික් කාර්යයක මැජික් කියා කල්ල නැහැ පිටිපස්සට ගන්න මේකගේ එකක් බෑ මේක සර මැජික් එක විඥානයේ කියන එක ගැන මැජික් එක මේක බැලුවත් පාටු අල්ලගන්න බෑ මේ එච්චරටම සියුම් බවනේ මේ කියන්නේ අපි අපි මේ ප්‍රශ්න නිගන්නවා විඥානයේ කර්මිකතයි ඒ කර්මිකතයි එච්චර විශාල කර්ම කරලාද මේ ඉන්නේ එච්චර විශාල කෙතක කර්මයේ මැද කර්ම කියන්නේ අචිත්ස වෙන්නේ කියන්නේ විඥානය තමයි බීජය බට ඒකේ පුළුවන් නම් තෘෂ්ණාවෙන් බැහැර වෙලියට දාගන්න මේක මේක පළ වෙන්නේ නැහැ ඒකට කිව්වා බුදුහාඳුරෝ ඒ විඥානයට නමක් කිව්වා අපපතිත්ිත විඥාන පතිත වීමක් නැත ඒක අපපතිත්ිත මේ ඔක්කොම කියලා තියෙන්නේ එළියෙන් නැති එළියෙන් නැති එක වෙනම කරුණක් දැන් මේ කියන්නේ මේ උදාහරණ තුන ආනන්ද යන් නාම රූපයක් විඥානයේ ඕනෝන්ට ප්‍රතිභාවය පවතින්නේද මෙන්න මේ කියන්නේ විඥානයේ නාම රූපේ ගැඹුරින් මමලා හිරවෙන්න කියලා මම බය දැන් මේ බය කන මේ කඳ තියෙන කම්ම අර කියන ආසාර ප්‍රාසාස කයේ විඳීම් හැඳින්ීම් විතක ਵਿਚාර තියෙනවද නැද්ද අන්තිම මොහොතේ මේ විතක ਵਿਚාර කරනවා මේ බණ අදින් අවසන් උෂ්ම ගන්න යන්න ඕන මෙන්න ඒ විතක ਵਿਚාර අර කැලේ තියෙනවා ඒ කැලේද කාය සංස්කාර සති සංස්කාර චිත්තේ නාම රූපයක් ගොඩනගින්න නැති දැන් අම්මේ අපි මොකද දැන් මැරෙනවා දැන් නාම රූප නෙමෙයි මේ නාම රූප තියෙනවා නම් ඒකට හේතු වෙච්ච විඥානයක් නැද්ද ඒ විඥානය අතර කරන්න බෑ හරි ඒ විඥානේ නැවත නාම රූප පත්‍ය විඥාන තියෙනවාමයි විඥාන පත්‍ය නාම රූප නැති කරගන්න පුළුවන් ඒ විඥානේ නැවත නාම රූපයකට බැස ගන්න එක තමයි නතර කරන්න ඕනේ බඩකට බැස කියන්නේ ඒකයි මේ මේ කියන්නේ අර කතා අර නාම රූපයේ විඥානේ නැති කරන්න බෑ එතකොට ඒ නාම රූපයේ Nirodha කියන්නේ නෑ බුදුහාමුදුරේ ඒකට කිව්වේ ඒ නාම රූපයේ තෘෂ්ණාව නැති කරන එකට කිව්ව ලස්සන වචනයක් උත්තරෝජනය තෘෂ්ණාවෙන් බැහැර කිරීමක් විතරයි කරන්න පුළුවන් ඒක රහතුන් වහන්සේ මේ හැදෙනකොට නාම රූප වුණා නැද්ද තියෙනවා හැබැයි ඒ නාම රූපයේ උත්තරෝජනය වුණා තෘෂ්ණාවෙන් නැහැ එන දැන් බීජේ දැන් එළියට යනවා යන්නේ මොනවා නැතුවද ඉන්දියන් සමාජ පොතේ මිනිස්ුන්ගීතේ උපතින තරම් වාසනාවන්ත දෙයක් තව බුදුහාමුදුරුවෝ ඉපදුනේ මේ මේ සත්‍යාව ජරා මරණ දුකෙන් මුදවා ගන්න කියලා. ජරා මරණ දුකෙන් මුදවන්න නම් ජාතිය නැති කරන්න ඕන කියන්නේ උන්වහන්සේගේ හොයාගන්නේ. මිනිස්සු දුව අම්මා මේ ඉපදින එක තරම් වාසනාවන්ත දෙයක් තවත් එමුණ්ඩ තේරුන්නේ බල්ල බලල් යන ආයිලඟ ආත්මෙ බල්ලා වෙනවා කියලා කියන්නේ නැහැ. තේරෙනවද මං කියන්නේ? අමනාපෙන් ඉබා මම මගේ භාෂාවෙන් කියන්නේ ඉන්දියාවේ තියෙන ගොන් ඇත්තක් ඒ වගේම හොඳ කට්ටියකුත් හිටියා දැන් සත්‍යක වගේ අය ගත්තොත් සත්‍යක කියන්නේ හිම බුද්ධිමත් දාර්ශනිකයෙක් සත්‍යක එයාගේ මතය එයා පිළිගත්තා ප්‍රබලයෙන් බුදුහාමුදුරන්ට කතා කරා මේ මම මතකයි බුදුහාමුදුරුවෝ දැන් දැන් නිරා සත්‍යක සත්‍යකේ තියෙනවානේ පෞරුෂයක් හදාගෙන දැන් මෙතන ඉන්නයි පෞරුෂයක් තියෙනවා මම දොස්තර මම
දැන් සත්‍යකේ වෙදිත් ගැලවෙනවා මාත් එක සත්‍යකේ බුදුවද අවශ්‍ය නැහැ කියලා කිව්වා. නෑ 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 නෑ. මම ගෝ ස්පර්ශක් වල ගහනවා. මොකද කරකෝල විසිකනවා මේ ආයතනේ දැන් සත්‍යක ස්ටේජ් එක බුද්ධ ගහගෙන තමයි ආවේ පාද. හැබැයි සත්‍යකට තේරුණා සත්‍යක ප්‍රඥා නිසා සත්‍යක පරිඥාද එයාගේ මුත්‍රාත් පහ වුණා බුදුහාඳු අපහසත් කරා ඉතින්. දැන් බුදුහාඳුන්ට තිබුණානේ යම් මුත්‍රා යනවා දැක්කම සද්ද නැතු වෙන නිදුහන්ව ප්‍රසිද්ධියෙන් එයි මොකද සුදු කියන්නේ එහෙම කියලා යව ආයි තව දුරටත් ආයි යාගේ යව සම්පූර්ණම බින්ද ඉඳලම් බෑ එතකොට යා එයාට ඒ ගෝලෝ ටික දොස් කිව්වා මහලු කොට ආවා මහලු පරසක් කළ ගහන්න අන්න අන්තිම ටික යනවා කියන කින්ද ඒ ඒ කියන පටන් ගත්තා කියලා දැන් සත්‍යක බොහොම යුණාට තථාගතයන් එන්නේ භාගවත් සමන ගෞතමයන් කීප දෙයි බලට බැරිය යම් ගැඹුරු දෙයක් තියෙනවා. බලා කිව්වට මම එම දැන් යට තේරුණා. තේරලා දැන් මේ ගෝලයන් දොරෙන් පිටිපස්ස දොරෙන් භාගතුන් වහන්සේලා හම්බෙනවා. ඔතන මට පොඩ්ඩක් අරක පාදල දෙන්නද? කැදුණා. හිතේ ගොඩ ගියා. භාගතුන් වහන්සේගේ මේ ගෝල පිරිසත් එක්ක මහාන වෙන්න අවශ්‍ය දෙන්නේ. මගේ වර්තන ඉස්කාරයි මම දෙන්නා. නමුත් මගේ තියෙනවා යම් කිසි ප්‍රොසීඩිය එකක් මේකට මාසයක් ඉඳලා මාසය නෙමෙයි අවුරුදු 10ක් කරින්න මරණය හරි කීය. එයා ඒ අභිතුනාන් කතා කියනවා සත්‍යකේ සෝවන් මේ මොකද සද්ධානුසාරි ධම්මානුසාරි වුණා කියලා. සත්‍යක අවබෝධ කළා. ඒ වගේම උන්නං බ්‍රහ්මණ මේ මොහොතේ අවබෝධ කරා. අනාගාමී වුණා. ගැන බුදුහන් දකින්න නම් බ්‍රහ්මණ අවබෝධ කරගන්න ගියා මෙය දෙන්නේ අනගන්නේ ඉතරටම ඉතින් මම කියනවානේ මේක මේ ටෙක්නික් එක මේ මිකිනිසම් එක ග්‍රහණය කරගන්න බැරි නෑ මේක මේ ප්‍රායෝගික අතින් පයින් කරන වැඩ පිළිවෙලක් නෙමෙයි මේක මනසේ ප්‍රඥාවේ අවදි කරගැනීම තමයි දැන් මේකේ ඉන්න අර විදිරිපදීලා මේ ඉන්නේ ඔක්කොම විදිරිපදී මම මේක වෙලාවක මම පාදල දෙන්නම් මේ කොහොමද මම මේක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. අපි කරන්න ඕන මේ අපි කට්ටියම අර අවසානයේ මරණාසන්න මොහොතේ බැහැර වෙන විඥාණය තෘෂ්ණාවෙන් සම්පූර්ණ බැහැර කරගන්න පුළුවන් නම් එයා විදිනවන් පානවා. යම් වෙලාවක තෘෂ්ණාව හටගත් ආකාරය අවබෝධනාකෙන් සෝවන් වෙලා මේ ඇදුම වශයෙන් අර අපු අර චේන් එක කඩාගත්තා. මේක වරදවම කඩාගත්තා. සංසාර වලල්ලෙන් දැන් වලල්ලක එන්ඩ් එකක් නැහැනේ ආම්බ හැබැයි ඔබ කැඩුවයි. අද නිසා උඹට එකෙන් එළියට යන්න අවස්ථාව ලැබුණා කියන එක තමයි මේ කරන්නේ. ඔබට මේ තියෙන්නේ මේ නුඹලා වගේ සත්‍යකය දරාගෙන ඉරිසා. එතකොට මේ සත්‍යකය දරා ඊට පස්සේ මේ තව කට්ටියක් ඉන්නවා මම මේ කියලා දෙන්න. මේගොල්ලෝ මේ මම ඉන්නවා මම හොඳ කාලෙ බිල ඉන්නවා සෙල්ලම් කරලා පල්ලිත් යනවා කොවිත් යනවා සයිබබගාරත් යනවා පන්තලපත් යනවා එහෙම කද්දක් තමයි මේගොල්ලෝ දැන් මම ඉන්නවා මම අතීතයේ සිටිය මම අනාගතෙත් දැන් පැමිණලා ඉන්නවා මේ වර්තමානෙත් ඉන්නවා අනාගතෙත් මම ඒක එයාගේ ආව දින හැඟීමක් මොකද මේ මම සහ ඇත මම ඉන්නවා මම ඇත්ත කියන අන්තය තව කට්ටියක් හිටියා මේක නිදසරින් අවසන් වෙන්න ඕන ඒක නිසා මේගොල්ලෝ කශාරීරයට දුක් දීලා මේක අවසන් කරන්න බලුවත ගෝවුත සුමකවුත එක එක විවිධ මේක ගිනි පාගනවා ඈ වැවුල් වගේ ගස් යට ඉන්නවා බුදුහාමුදුරුවෝ මේ පැත්තට යමුනා නිකවලක ඒ බුදුහාමුදුරුවෝ මේ ශරීරයෙන් දුක් දෙන්නේ මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා කියන මේගොල්ලෝ තමයි නැත කියන්නේ හැබැයි මේ දෙන්න ගුල්ලම ගාව එකම එක දෘෂ්ටියක් තියෙනවා යම් අභයන් ඇතාන්තයේ තුල මිදුල ගාව තියෙනවා මම කියන එක මමත්වය මම ලෝකයක් දකින්නවා කියන්නේ සක්කාය දෘෂ්ටිය තුළ තමයි මේ දෙක අතරම දෝලණය වෙන්නේ පුද්ගලයා සක්කාය දෘෂ්ටිය තුළ මම කියන හැඟීම තුළ මෙයාට තේරෙන්නේ නැහැ මේ ලෝකයේ සලායතනික ලෝකයේ සමුදේ වෙන ආකාරය මේ දෙන්නම දැක්කේ නැහැ දැක්කනම් සක්කාය දෘෂ්ටිය බින්දෙනවා මේගොල්ලන්ට මංකින් දෙපැදිලි නේද මේ කියන්නේ මෙතන අපි කියන්නේ මේ අපි මේ මෙතනින් ඔක්කොම කටින් මෙවැනි භයානක දෘෂ්ටක්ෂණ අතකින් නිදලා තිනු නිරේන් සුගතියෙන් ප්‍රේත ලෝකෙන් දේව ලෝකෙන් මිලිච්ච දැන පදවලින් අර කියන අර අපි කියන්නේ අපේ ආගමික අයදින ගොඩවලලිනු බැහැර වෙලා ඒ කියන්නේ නොපෙන්නන දෙවි කෙනෙකු අපි අයදින පිටසක් නොවේ
Allah ini napoluan ani Yesus ini napoluan even ini bila apa artinya nama pisau lagi tante punya, ini lagi anggal kalau bahaya punya itu pisat sama ini, tuh ini dusta nanti ini apa ini bila ini, dua tulah bujur ek pahalun kalah kan, sabdarnya tamu pautin, sabdarnya ini adalah nih, sabdarnya maragi nih, anu katia kemana itu, ini kalau jenma itu marono dan nadenya itu marono dan nih, tapi manita ini nadenya, itu darma tahu. ඒ විනාතර කියනවා නේද මාගේම යතිලා මාගේම පිරිසක් විසින් හරියට ඒකට තමයි මරුනවා දැන් කඳපන් නෝ හැදෙන්නේ කඳින් ඌ දැන් මොකද කරන්නේ ඌ කඳ ගන්න ඒ ඌ දන්නේ කවුද කඳ බිම කියලා මේ වගේ කඩක් තමයි දැන් එන්නේ නේ මේක බිම දාන්න කවුදම බිම දාන්න ini dah ni selesai sekitar pada kan, tapi lihat yang negara ini, atma takkan kita ni, eh, boleh kita juga ni, tapi kita yang ni, mana kerana tu, ni, mana option ni tak kat di tu bela ni, hey, tapi log yang kat ini ber, ni memang katakan orang ada pas, memang katakan orang pas, hey, tapi, dah di luar mana, tapi kita kian ni, tapi kian apa, budi hamblan di desa nama kian apa. Mama cuci lese, amise petikce petarung. Amise yang budanno, belada na, budaganno itu. Petipati yang budanno, budun budu. Budun budu juga ni mal budagan ni kan ni ni. Ni umah se penna dun fatsam pad niya dar ni tu petipati ya kaman. Ya niya ke budu hamdul kiuat, ubul kian wada hal kemtine, hey. Ya kan itu ni, ni engkau laki na, ni aku bikin bani tak kebas, ni katikian kebagian, ni katikian apa bani ni pakai lah ni, katikian orang je vendor ada dia katikian orang ni mah darmi, dekod, andi orang Hindi Hindu apa ke okey lah ni na, demi Hindi Hindu apa kebat tegai ni sutra kebat tegai, punya dah lekat nunsu kebut dah lekai ni kaki, ni mana tiennya, sutra kian no na, sutra tu lebih bani tiennya, mana aku boleh, itu ramai සූත්‍ර ශක්තිය ඒ සූත්‍රය උන්වහන්සේගේ සුද්ධ බුද්ධ වචනය මතුවෙන්නේ ඒක නේද කියන්නේ මේ දැන් අපි කියන්නේ දැන් අපි කිව්වේ නැතේ බවන් අත්ත මම ඕක තීසරයක් කියලා ඇද්ද දැනෙන්නේ කියන්නේ දැනෙන්නේ කියන්නේ ඔක එන්නේ නාලා තියනවා ඒ උනාට ඒක හදිස්ස ඒක කියනවා චතු අපයි ඒකෙන් හත්ත අපයි මෙදෙනවා කියලා සෝවන් පුද්දේ ये ना सोवान में नहीं पहनेंगे सोवान में ना बुधांत रखी ना कल्याण मित्र संसं संसेवने सद्धर्मस सोवने अन्य एक तुले तमाय निभाके मानसिकारे पीपी देने एक ही वेला पीपी देना दिल के निवृत्ति आने बे ये वेला पीपी देने आती ना एक तमंगे प्रत्यय उपदिन में कुमुट्टु में या में का गिदर गिल्ला में का इतन ඕනි එයාට කොයි වෙලාවෙ හෝ ඔය කියන විදිහට ප්‍රඥා නැති නිසා ඔයා අවදි කරාද මේ අවදි කරාද අතත් අවදි කරේ පාට එහෙම ගන්න බෑ ඒක තමයි යම් තමා තේරෙන ගන්නවා මම මේක දුටුවා නේද කියලා ඉතින් පස්සේ පොතුල ඇතු වෙනවා අර කියන්නව ආකාරවත්ස් මේ අමුලික සද්දාවක් නෙමෙයි ඉදාට බුදුන් වදිනවා ඇයි බුදුන් වදිනවා උනාසේ දැත්තන් අපි දෙකේද ධර්ම නේ මල් කෝඩ නෙමෙයි මල් ලොරි ගණන් හරියට ඇදලා ඒකට ගේනවා මල් වලින් නැතිවද නැහැ උන්වහන්සේ ගාවට ගිහිල්ලා මම උන්වහන්සේගේ ಗುಣ සීකල යුතු මේ තුනුවන් ಗುಣනේ තුනුවන් සරණ යන්න බෑ මට තුනුවන් සරණ යන්නේ මම තුනුවන් ಗುಣ සී දැන් තුනුවන් සරණ ගිය මට තුනුවන් ಗುಣ සීකර හැකි තුනුවන් තරණ නොගිය තුනුවන් සරණ යනවා කියන්නේ බුදුන් දාම් සරණ බුදුන් සරණ යනවා කියන්නේ පුද්ගල සරණ යමද Wakilir kiri mama, manggaw dar mana? Mungkin pati ya budak. Pati itu, yo pati sampadan pasati. Yo dar mam pasati so mam pasati. Ane se dar mene dakinna, ma dakinna makai. Jadi dia ni itu mim, macam pahdiri kiri itu pasti dan api api kian mimi bela mim, mama kian mimi bela mim lagi cawasta apa? Mal puja kerja hinggalah, hehe, mat lagiu. Malah tak puluan, mau gede dah.
නෑ මගේ මට කිසිම කාගයක් පිළිසරණ නැති මට පිළිසරණ තියෙන්නේ මේ තෙන්ගුවන්ගේ පිළිසරණ විතරයි තුරුවන්ගේ පිළිසරණ කියන්නේ මේ සිංහයක් වගේ කියෝ කියන ඉඳලා නෙමෙයි තුරුරුවන් යනු බුද්ධ කියන්නේ පුද්ගලෙක් නොවේ නම් පරිසම්පාද ධර්මයේ සරණේ තුල තමයි බුදුන් හම්බෙන්නේ ධම්මම් වෙන්නේ පරිසම්පාදය තුල පිළිවෙත් මග තමයි ධම්ම ඒකේ පිළිවෙතේ මගේ ගමන් කරන්න අය තමයි සංඝ සංඝ කියන්නේ මේ තුරුදාගත්තු අයද නෑ ඒත් අවබෝධය බුද්ධ කියන්නේ අවබෝධය සංඝ කියන්නේ අවබෝධය ඇයි බුද්ධ අවබෝධය කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිබඳ කිසි කෙනෙකුට කියන්න කරන්න බෑ සංඝ අවබෝධයේ ආර්යයාගේ පතන් සංඝ කියන අයට කිව්ව අත්ත පුරුෂ පුද්ගලයා ස්පීස භගවතෝ ඒගොල්ල කියනන්නේ කටන කන උදි තැන් දැන් එහෙම කියන්නේ නැද්ද අටවැදයන් බුද්ධලෝ හට දෙනේ භාග්‍යතුන් වහන්සේගේ සංඝයා හොබවා ඒක නේද කියන්නේ සංඝයා කියන්නේ භික්ෂු භික්ෂුණී හතර සිව්වනක් පිරිස මාගේ සිව්වනක් පිරිස සංඝයා හොබවයි මේ සංඝයා හොබවන මේ පිරිස මේ සංඝයා හොබවන පිරිස තමයි ආහුනෙය ආහුනෙය මේ පිදුමට සුදුස්සෝ මේ ඔක්කොම කිය ඔංගල උදේටත් කියන ඇන්දියටත් කියන හැබැයි ඒක පිළිගන්නේ පිළිත් මගේට ඉන්නේ එතකොට මේ මේ කියන්නේ කච්චාන ගොත්තලක් වගේ ආයත සාධිත වෙනවා මම මට ඕන කරන නිදි තන්නේ මේක කියලා දෙනවා මේක තමයි පටිසමුපාද චක්‍රය මේ චක්‍රේ මේ ඔංගලෝ මේ ආයතන පද්ධතියෙන් ලබනවා නිදි අධ්‍යක්ින් ඒ නිදි අධ්‍යක්ින් ලබන පුද්ගලය දැන් මෙතන මේ විද්‍යාගත කියලා මම කියනවා මෝහෙන් කම්පිලිගන සත් මොකද චතුරාර්ය සත්‍ය දැකීම සතර මොකද කියලා මුකුත් දන්නේ ඔක්කොම බිලියන් නාමයෙන් ලෝකේ මං කිව්වනේ සංස්කරණයක් කරනවා කියලා චේතනාමය චේතනාමය ඒ චේතනාමය බැහැර කරනවා මානසිකාර චේතනාවකින් මානසිකාරයෙන් මානසිකාරය තුළ ගොඩනගෙන චේතනාවක් තුළ දැන් සංස්කරණයක් කරනවා ඒ සංස්කරණය තමයි නාම රූප සංස්කරණය නාම රූප ධර්ම දෙකක සිද්ධාන්තයක් මේ පරිදි මේ නාම රූප දෙකේ පිළිබිඹු වෙන දේ තමයි විඥානයේ හැම වෙලාවෙම කඩපත වගේ පිළිබිඹු කරන්නේ විඥානයේ පිළිබිඹු වෙන්නේ නාම රූප පත්‍යෙන් විඥානයේ වේ ධර්මදික කියන මේක කියන්නේ කවුද මේ කියන්නේ මේක තියෙන සූත්‍ර පහයි අනිත් කම සූත්‍රයේ තියෙන සංකාර පත්‍ය විඥාන වෙන තුන් සංකාර පත්‍ය විඥාන කිව්වත් නාම රූප පත්‍ය විඥානයේ දුව එකක්ද දෙකක්ද මොකකින් පැන්නේ දුක පැහැදිලි දුසන් විලෝම දුක මහ නිදාන සූත්‍රය ආ පදාන සූත්‍රයේ සූත්‍ර ගානට නිදිත නැහැ. දැන් මේක හොයාගන්න බැරි. මේ සූත්‍ර කතා කරන්නේ ඒ මිසුයව කොහේ කොට දැන් ඔය චක්‍රේ නැහනේ. අවිද්‍යාපත්‍ය සංකාර කියලා ඇහුවොත් මේක දැන්නේ කෙනා කොහොමද උත්තර දෙන්නේ කියලා මට කියන්න. එයාට කියාගන්න බෑ. ඒ එක ඒක නැක නැතුනේ කියලා එයාට කියාගන්න බෑ. අපි අම්මල බය නැතුව කියන්න සංස්කාර කියන්නේ කාය වචී චිත්ත කියන චේතනා දම්මෙන් හතරක් තුන ගොඩනගුණු නාම රූප ලෝකයක් ඒක නිසා මගේ චක්‍රේ මට නාම රූප පත්‍යෙන් විඥානේ වුවා කීවත් සංඛාර පත්‍ය විඥානේ වුවා කීවත් දෙකම එකයි දැන් පැහැදිලිද මේ අම්මලා පැහැදිලිද එතකොට මේක අවිද්‍යාගතවත් වෙනවා විද්‍යාගතවත් වෙන්න පුළුවන් යමද මේක අවිද්‍යාගත මේ මොඩෙක් මේ බුදු මේ සතර ගුණ දකේ කලන් මිට සංසේවනයක් නැති මේ සද්ධර්ම ශ්‍රවණය නොකරපු අකෝවිද සද්ධර්ම අකෝවිද එන්න කියන නිදිගයවල සද්ධර්ම අකෝවිද ආර්ය ධර්මයේ අකෝවිද පුද්ගලයෙකු තමයි මේ 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 සියලු ලෝක අපි මනුෂ්‍ය සත්ත්ව විතරක් ගමු බල්ල බලලු ගැන කතා කරලා වැඩක් නෑ ඒතර මෙන්න මේ අර මේ පොත කලන් කලන් පුතා පුතා එන්නේ ඉස්සරහට පුතා එතන එන්න මෙතන ඉඳලා තියෙනවා පුතා එන්න මෙතන ඉන්න තරමට නෑ නෑ ඔතන වැඩි මෙතන වැඩි ඒකල තමයි
Sansara juga tahu sekarang nau karena kita tahu mikir. Mica kre mihar mide nambu ini. Mia men metan di dan metan di. Ni jara marah neka memo tu ke neka. Ni wei. Mia sama wei na. Jati jara marah neka kila kat tiran metan. Jati ya kata gan ma. Jara watat tiano ma. Marah neka memo tu ke neka nemi. Memo tu ke noa. Mi nama rupe itu le. Skand pahat priyawan. Ike di ini. Jati sa. Marana mitra ei upado panyati wayo panyati kya kawi tisbien mitra noi mais mitra tamai esidanti upado panyati wayo panyati kandanam patu baho ayatanam patilabo kini ka mitra dini ini mitra ekena sabu dhamdro sutra ram balanne ma melang dhamdro tun dena kota pennwa ha mudruwani පැහැදිලිව අපිට පහදලා දෙන උන්වහන්සේ ජාතිය කියන එක මේ මනුෂ්‍ය ජාතියට අයිති. හැබැයි ස්කන්ධානම් පාත්භාවෝ ජාතිය කියන එක මේ ජාතිය උනාට ඒ ජාතිය ජරාවටපත් වෙන්නේ නැහැ කියන මගේ කතාවේ දැන් වහන්සේ කොහෙද තියෙන්නේ? සූත්‍ර තුනක් කරන් තියෙනවා. මේ කතා කරන්නේ මේ මොහේ හට ගන්නා වූ ස්කන්ධයන්ගේ හට ගැනීමත් ආයතනයන්ගේ පහළම ඒ ආයතන පහළ වුණේ මේ දැන් චක්ඛ ආයතන. මේ දැන් මොබලට පහළලා තියෙන ආයතන මොකද්ද? සෝත ආයතන. මේ සෝත ආයතනය චක්ඛ ආයතන පහළ වෙන්නේ නාම රූප විඥාන ක්‍රියාවලිය තුලින්. එතනිනුත් කැරිකල එන්නේ නාම රූපේ. එතන ඒකෙනින් එතන ඒක ජරාවටපත් වෙන්නේ නැහැ. ඇයි? මේක චේතනාමය සංස්කරණය. සංකත ධර්මය. සංකතයන්ගේ ස්වභාවය මොකද්ද? ඒ ජාති කොහේ උඹ හටගත්තත් උඹට ජරා මරණ දුකින් නම් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. මෙතන සිදුවෙන්නේ සංස්කරණමේ ජාතිය. ඒ සංස්කරණමේ ජාතිය හටගන්නවා හටගන්නවා චේතනාමේ කතාවක් මේ කියන්නේ. ඒක දැන් මේ සංස්කාර කිව්වද දැන් මේක හොඳට ප්‍රතිම අවබෝධ කරගන්න. මොකද මේක මේ ලංකාවේ කතා කරන්නේ නැහැ. ලංකාවේ කතා කරන්නේ නැත්තේ මේ මේ සූත්‍ර පහ කතා කරන්නේ මොනවාද? මහා නිධාන සූත්‍රය කතා කරන්නේ නැහැ. නගර සූත්‍රය කතා කරන්නේ නැහැ. ගෝතම සූත්‍රය කතා කරන්නේ නැහැ. මහා පදාන සූත්‍රය කතා කරන්නේ නැහැ. නලකලප් සූත්‍ර. මේ සූත්‍ර ඔක්කොම බුදුහාමුදුරන්ගේ අවිද්‍යා සංකාර කියන කතාව නැහැ. ඒතර මේ නාම රූප ක්‍රියාවලිය අවිද්‍යා සංකාර වේවා, විද්‍යා සංකාර වේවා, ආස්වාස ප්‍රාස්වාස කයක් තිබුණොත් ඒක සදාකාලික සද්ධාන්තයක්. මේක ප්‍රායෝගික දාමයක්. මේක හීන කතාවක් නෙමෙයි. මේක මේ මොහොතේ සංදිත්තිකෝ අකාලිකෝ කියන්නේ ඒකයි නේ. තථාගතයන්ගෙන් මගේ භාගතුන් වහන්සේගෙන් මේ සද්ධර්මය එහෙම කියන්නේ මොකද? සක්ඛාතෝ භගවතා ධම්ම. මේ සක්ඛාතෝ මුල මැද අග පිරිසිදු වූ මගේ භාගතුන්ගේ ධර්මය. සංදිත්තිකෝ අකාලිකෝ. මේ මොහොතේ අත්දකින්න පුළුවන්.
මේක මේ ලබනාත්මේ ගිහිල්ලා නිවන් දකින්නේ මේ දැන්. දැන් නිවන් දකින්නවා කියන එකට බය වෙලා මිනිස්සු කියන නිවන් දකින්නවා කියලා හිතුව ඇති නේද? මලා තමයි දැන් මරණයෙන් පස්සේ තමයි දැන් මේ පොඩි ළමයිගේ නෝ නිවන් දකින්න අනේ දැන් මම පොඩි දැන් කියන මේ වැඩ වෙලා නිවන් දකින්න නිවන් දකින්නවා කියන්නේ මලා දැන් නිවන් දකින්නේ පණ පිට. ඒක ඒ පුද්ගලයක මනසට ඇති වෙන්නා වූ ගොඩනගෙනා පුදුමාකාර ඒක මෙහෙමයි. ගෝචර එකක් තමයි තෘෂ්ණාවෙන් බැහැරවෙන ජීවත් වෙනවා පුදුමාකාර සතුට. රාතුන් වහන්සේලා ලෝකේ පරිසෙන්නේ කලේ පුදුම සතුටයි. නැයි මම නැති තැන මට මොනවහ ඉගෙනර බුදුන්වහන්සේ කොළඹ ගියන්නේ විදියට කරකල කුණු ජරා මීගත් එක්ක මේව කතා කරනවා කියලා මාගන්දි. දැන් බුදුන්වහන්සේට තියෙනවා මේ දැන් බුදුන්වහන්සේට වැඩි දියුණුවා. දැන් ගියා සරට කතා කරන නේද? අර ඒ මිනිහට කියපිය අනේ මගේ උපාමී වාද දුන්නේ. මම දුකියා මේ කුණු කරත් එක්ක මම කතා කරන තියා මගේ පාල් දුවින ඉස්සෙයි. අර පුතක් ගැන මේ රජු රුහිත මූ මරන්න කැවත් නැති මගේ දරුවට මෙහෙම කිව්වනේ. ඉතින් ඒ වගේ තියෙනවා. අන්තුනේ ගෙන් පන්දියක් එක පිට්ටුවා. කොච්චර වෛරයක්ද කියන්නේ නේද? මම කියන්නේ මේ චක්‍රයට ගොදුරු වෙන කට්ටිය මේ ඔයගොල්ලෝ අපි ඔක්කොම ගොදුරු වෙලා ඉන්නේ දැන් නාම රූපයෙන් විඥානයේ නාම රූප කියන්නේ මෙයක් පිළිගත්තා කියන එකයි මේ නාම රූප දෙකක් තියෙනවා. මේ නාම රූප දෙකක් උඹලට පේනව නේද? ඒක නාම රූපයක් තුන දැන් මේ නාම රූපය තමයි මේ ඕනම කෙනෙකුට කය තිබුණොත් පණ තිබුණොත් මේ නාම රූපෙ මෙහෙදෙට බෑ. මේ නාම රූපය මෙයා පිළිගන්නවා. කවුද පිළිගන්නේ කියලා? එයා දන්නේ නැහැ නාම රූපයක් කියලා. කවුද නාම රූපයක් කියලා දන්නේ නැත්තේ? දන්නේ මා මේ මට මේ ශබ්දය ඇහෙන්නේ නාම රූප ක්‍රියාවලියක් කියලා නේද? එතකොට එයා මොකද කරන්නේ? එයා මේ පිළිගන්නේ. එයා පිළිගන්නවන්නේ. එයා ලෝකෙත් මෙතන මේ මෙහෙම තිබුණාට මෙතන මේ අවිද්‍යාවගත පුද්ගලයේ ස්වභාවය. අවිද්‍යාවගත පුද්ගලයා දන්නවද දැන් මම දකින්නේ නාම රූපයක් කියලා. එයාට පේන්නේ මට ඇස් දෙකට මගේ කන් දෙකට ඇස් ශබ්දය වුණා. සෝත විඥාණයෙන් එයා පිළිගන්නවා ඒක. පිළිගත්තා කියන එක තමයි නැවත නාම රූපේ රැසගත්තා කියන්නේ. මොකද තමයි උපත සිද්ධ වෙන්නේ මං කියලා වෙන්නේ. ඒ නාම රූපේ පිළිගත්තම එයාගේ කන නම් ඒ සලායතනේ කන නැමැති ආයතනය දැන් ක්‍රියාත්මක. මේ කන නැමැති ආයතන තුලින් එයා හද ගන්නා ස්පර්ශය සෝත සම්පස්සේ ක්‍රියාත්මක. සෝත සම්පස්සේ තුල එයා හද ගන්නා වේදනාව. එයා දැන් මේ මොඩ පුද්ගලයා මේ නාම රූපේදී ඇතුලේ අභ්‍යන්තරේ බැසගත්තු විඤ්ඤාය තමයි තණ්හාව දැන් දන්නවද? නෑ. එයා දැන් මෙතනින් ආරම්භ කරපු තණ්හාවද මෙතෙන්දි තව වැඩිපුර හෝර දානවා පමණයි. එයාට ගැලවීමක් නෑ. මේ තණ්හාව ඒ වේදනාව දැන් එයා විඳිනවනේ. දැන් ආරම්භක විඳීම තමයි මෙතෙන්දි එයා තව පෝෂණය කරන්නේ. කවුද? මේ අවිද්‍යාසහගත පුද්ගලයා. ඒ පෝෂණ පුද්ගලයා එයාට එයා තන උපාදාන දැදිව ඒ සිද්ධිය ග්‍රහණය කරගන්න. ඒ ග්‍රහණය කරගන්න නිසා එයා දැන් තැම්පත් කරනවා කාම භවයකට හෝ රූප භවයකට හෝ අරූප භවයකට අවශ්‍ය කරන කර්ම කන. කොයි තැම්පත් කරන්නේ? තමන්ගේ මනසේ. දැන් මරණ වෙලාවේ මරණාසන්න වෙලාවේ එළියට ගන්න. එයා දැන් පැක් කරගන්න ඉති බෑ. බඩු. එයි දැන් එයා පැක් කරගෙන ඉන්නේ. කාම නම් කාම භාවනා කරන කතියේ උපභව රූපභව වෙන්න පුළුවන්. එයා මනසන්න මොහොතේදී එයාට අවසන් චේතනා පාල කරනවා. ඒ චේතනාවට ගන්න කොහෙද තිබිලද? අර දැන්පත් කරපු මල්ලෙන් එකක් තමයි අරගෙන. අරගෙන යගේ එයා කොහේ හරි තැනක જાතියක් හට ගන්නවා නේද? එයා කොහේ හෝ තැනක මොන જાතියක්ද? බලු જાති, මනුෂ જાති, තිරිසන් જાති, දේව જાති මනස ගන්ධබ්බ જાති ගන්ධකින් ඔක්කොම ගන්ධබ්බේකුගේ ගන්ධබ්බ බවට දෙවියෙකුගේ දේව බවට යක්ෂෙකුගේ යක්ෂ බවට මිනිසෙකුගේ මිනිස් බවට ඒ මොනවාද මේ ඒ යක් જાති જાතියක් ඇතිනම් එයාට ජරා මරණයක් තියෙන මේ කතා කරන්නේ මේ ජරා මරණ දැන් මේ අපි මුඩු දීලා තියෙන ජරා මරණ කොණ්ඩේ ජීවෙනවා ස්පේන් නැ නිදි කරනවා මේ වෙනවා ඒ ඔක්කොම නෑ තරුණකම් දැන් මේ දරුවා ඉන්න විදිහට ඉන්න බෑනේ අවුරුදු 80ක අම්මා කෙනෙක් ගානවා
එයා ප්‍රබෝධමත්. දැන් එයා ක්‍රමානුකූලව ජරාවට යනවා. එතකොට එයා ඒක එතමයි මේ ජරාව. ඊට පස්සේ යා මරණයට යනවා. මෙතන කියන්නේ මේ දුක කියන්නේ මරණ දුක ඉතරනේ. මේ චක්‍රේ කරකුණොත් එයා ඒව මේවක කියලා වස දුක්ඛ ස්කන්ධය සමුදය හොදි කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද මේ? පැහැදිලිද? ඒක තමයි සංඝා සංඝා කරන්නේ. හරි. දැන් මෙයා නාම රූප කතන්දරයක් දන්නේ නැහැ. මෙයා මල්ම පූජා කරනවා. මෙයා වැලි හොදනවා, වැලි තැන් ගන්නවා, වැලි පටවනවා, වැලි ලෝඩ් කරනවා. දැන් වැලි ලෝඩ් කරන්නේ මෙයා. හරි. දැන් වැලි එක්කම ගිහිල්ලා දැන් යාගින් දැන් එයා ක්‍රියාවක්, යාගේ ආයතනික ක්‍රියාවෙන් දැන් යාගේ අර ආයස් දැන් පස්සේ වේදනාව තණ්හා දැන් උපාදාන කරගෙන ඉන්නේ. මෙයා මොකද මෙයා? එයා යහපත් සිටුවිල්ල. පුණ්‍ය ක්‍රියාවල. මේ පුණ්‍ය ක්‍රියාව තුළ එයා දැන් ඒක දැඩිව ග්‍රහණය කරගෙන දැන් මන් දැකලා තියෙනවනේ මිනිස්සු පෙරලෙනවා මිනිස්සු පුදුමාකාර විදිහට භක්තියකින් වැඩ කරනවා. ඒත් එයා එයාගේ භවය කාම භවයටනේ එයාට ඇයිති. එයා අනිත්‍ය සංකාරයක් නෙමෙයි නෑ සිදු කරන්නේ. එයා කැමැත්තක් යා. කොහෙද කැමැත්ත? ඒ කැමැත්ත අනුව දිව්‍ය ලෝකේ කරි කොහෙට හරි යන්න පුළුවන්. ඒවත් ෂුවර් නෑ. ඇයි ෂුවර් නැත්තේ? මරණාසන්න මොහොතේ ඇතිවෙන්නා වූ මරණ වේදනාව නිසා එයාට දැන් වස්කරූප මතක් වෙන්නේ නැත. සුද්ධ සිංහලෙම කිව්වා. ඒ මරණාසන්න මොහොතේදී වැලි ලෝඩ් කරායි වැලි හේදුවයි කියලා වැඩක් වෙන්නේ නැත. දු මුට්ටියක්දයි කියලා වැඩක් වෙන්නේ නැත. එයා යනවා. එයාට නවත්තන්න බෑ. මකල නවත්තන්න බෑ. ඇයි ඒ මරණ වේදනාව ඉච්චරටම කුරිරු උඹට? උඹලා කොච්චර යහපත් වුණත් වැඩක් නෑ. දැන් මේ පිටිසුතුමාට මරණ වේදනාවට මෙතර කෑ ගැව්වා නම් අපි ගැන මොන කවක්වත් අද? අනේ පිටිසුතුමා කියන්නේ බුදුහාමුදුරුවෝ සෝවාන් පුද්ගලෙ බුදුහාමුදුරන්ගේ හොඳම ගෝලයා මේ මරණ සම්මත කියවලු. ඊට පස්සේ යාගේ යාව හිත පිහිටනවා. එයා යහපත් පුද්ගලෙක් නිසා අනඟ අනඟමයි අයිඹ රහත් කරේ නැත්te කියන්නේ. ඒ අනාගාමී තැනකට ඊට තමයි බැහැර කරන්නේ ජීවිතේ. ඒක වෙනම කතාවක්. එහෙම කරන්න දෙසි නෑ. නමුත් මම මේ අම්මලාට දැනගන්න ඕනේ මේ අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා. මේවා ප්‍රායෝගික වැඩපිළිවෙල. එතකොට දැන් මේ ජරා මරණයකට මම දැන් සූත්‍රයෙන් බලන්න ඕනේ. දැන් ස්කන්ධන පාච බව ආයතන පැකිලාබෝ ජාති කියලා බුදුහාම කියනවා. ඒ මේක නෙමෙයි. ඒයි ඒ ජාතිය හටගන්න ශරීරෙම විරුද්ධ. ඒ ආයතනය හටගන්න ශරීරෙම විරුද්ධ. මේ ආයතන ඒ ස්කන්ධයට ගත්තේ චේතනාවක් තුල චේතනාමය සංස්කරණයක්. මෙන්න මෙතනදී මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඒකෙන් මම කියන්නේ නාම රූප අභ්‍යන්තරයේ ඒක කියන්නේ කියලා. දැන් නාම රූප පත්‍ය විඥාන කියන්නේ නාම රූප විඤ්ඤාණ නාම රූප කියන්නේ රූප වේදනා සංඥා චේතන පස්ස මනසිකාර නාම රූප කියන්නේ මේ සිද්ධාන්තය තමයි විඥානේ පිළිගන්නේ ස්කන්ධ පහ හැටියට ගත්තොත් ස්කන්ධ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන සංඛාර කියන්නේ චේතන නොවේ නාම රූපේ රූප වේදනා සංඥා චේතන කීවල් ස්කන්ධයන්ගේදී රූප වේදනා සංඥා සංඛාර කීවල් දෙකම එකයි දැන් අපලට පේනවාද මේ චේතනාවට තමයි සංඛාර කියන්නේ චේතන දැන් මේ චේතනාවල තුල ගොඩනගෙන ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඒ ස්කන්ධ හකස්ුනේ සංස්කාරණයක්. සංස්කරණයක්. ඒ ආයතන හටගත්තේ සංස්කරණයක්. ඒ සංස්කරණය නිසා තමයි ආයතනම් පරිලාභෝ ස්කන්ධානම් පාදුභාව ආයතනම් පරිලාභෝ ඉතන ජාතිය. ඒ ජාති කිවි මිනිස් ජාති බලු ජාති නෙවෙයි. ස්කන්ධ ජාති. ආයතන ජාති. ඒ කිවි පැහැදිලිද මේ අම්මල? ස්කන්ධානම් පාදුභාව. ස්කන්ධයන්ගේ පහළ වීමද ආයතනයන්ගේ ප්‍රතිලාභයේද? ස්කන්ධ පහ. ස්කන්ධ පහ. ආයතන කියන්නේ අජත් ආයතන බයිත් ආයතන. නමට සලායතනික අධ්‍යක්ීමක් ලබන්නේ නුඹ ඇස රූප කන ශබ්ද. ඒවට කියන්නේ අජත් ආයතන බයිත් ආයතන. ඉතින් ඒ ආයතන හට ගැනීමද ස්කන්ධයන්ගේ පහළ වීමද? ඒකත් જાතියක් නේ. යා ඒ જાතිය කියලා කිව්වේ මනුෂ්‍ය බලු જાති නෙමෙයි. ඒ කිවි ස්කන්ධ කතා. ඒක චේතනාමය සකස් වෙන නිසා ඒකයි කියන්නේ අටගෙන නිරුද්ධ වෙන ස්වභාවය කන්ද. ඊට තමයි සමුදේ කියන්නේ. ඈ නාම රූප. ඉතුරු නැතිව නිරුද්ධ. මේ ඉඳලා පෙරණුතිවි හටගත්තා. අර අරමුණ ගත් වෙලා පෙර තිබුණද ඕක? නෑ හටගත්තා. ආ ඉතුරු වෙලා තිබුණ දුක නිරුද්ධ නෑ. හැබැයි ඉතුරු නැතුව නිරුද්ධ වුණාට නුඹගේ කෙලස් මල්ලක ඒගි ස්කන්ධ හට ගන්න. උඹට මේ කියපු කතාව දැන් ගෙනී කියන්නේ. වෙනමතු බී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දැන් ගෙනී කියන මලක් දානවා. ආයතන පටිලා.
දන්නේ නේ පෙරනොතු බී හතගෙන ඉරුත්තු දතු නිරුද්ධ උනේ මේ 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 මේක මේ ධර්මතාවයක් බැවිනේ ධර්මතාවයේ දුතුවා නම් ඔබ සක්කාය දිට්ඨිය කැඩලාද නැද්ද පෙරනොතු බී හතගෙන ඉතුළු නැතු නිරුද්ධ වෙනවා කියන්නේ සමුදය යත්තකමයි දැක්ක කින් හතගෙන නිරුද්ධ වෙනවා කියන්නේ උපාද වැය දැක්කා සමුදය අත්තකමයි දුතුවා සමුදය නිරෝධ සමුදය නිරෝධ දිට්ඨියෙන් කවුද ආර්යෝන් දැන් ඊට පස්සේ මේ සිද්ධාතේ දැක්කට පස්සේ නුඹලා සම්මා දිට්ඨියටපත් වෙනවානේ මේක තමයි මෙතෙක් කල විදුතු දැක්කේ දැන් මේ දැක්මේ ක්‍රියාකාරීත්වය නුඹට අවශ්‍යයි මේ සිහිය මේ සිද්ධාන්ත පිළිබඳ සිහිය සිහිය පවත්වන්න නුඹට අවශ්‍යයි වීර්යය සම්මා දිට්ඨියට සම්මා වායාමයි සම්මා සතියයි මේ තුන්දෙනා එකතු වෙලයි කියලා මේ ආර්ය ගමන් කරන්න කියලා බුදුහාම බලන්න දුන්නේ දෙපේ සුන්දරව කොල්මාත්‍යමේ නිලන්තිට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඩොක්ටර් නිලන්ති අහන්න මේ මෙහෙම මැද්දෙන් බාධා කරලා අහන්න කියලා හිතුවේ නැහැ මට උපුල් මහත්තයාට යමක් කියන්න තියෙනවා ඉතින් මට මම මේ කට්ටිය ඉස්සරහා එක කියනවාද එහෙම නැත්නම් දැන් අපි මම මේ දැන් උපුල් මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා දීර්ඝ කාලයක් මේ සවිඥානික කය කියන එක ඒක ධර්මතාවය තුන ඒකාය චිත්ත වටි මේ නාම රූප ආරම්මණය මේ පටික আদি වචන මේ ගැන ලොකු මේ ඇඟට නිකන් හිතට කාවැදිලමනේ තියෙන දැන් මේක අහලා ඔන්ලයින් ඔෆ්ලයින් සෙෂන්ස් වල මේවා අහලා හිතට කාවැදිලා තියෙන්නේ ඉතින් ඊට පස්සේ මේ මෙන්න මේ 15යි ජනවාරි 15 වෙනිදා එක 15 වෙනිදා වැඩසටහන මම ඒක සජීව සම්බන්ධුන්නේ නැහැ නමුත් ඒක මම හිතන්නේ මම හත්තර ගමනක් ඇහුවා අර චද්දෝ සමන්න ආහාර ඒ කියන්නේ නාම රූප ආරම්මණයකට යොමු වීම ගැන ඉතින් මට හිතුණා ඒකේ යම්කිසි වෙනසක් තියනවා කියලා අපි කතා කරපු එකේම දිගුවක් තමයි නමුත් ඊට වැඩි එහා ගිය ස්ටෙප් එකක් ඒකේ තියනවා කියලා ඊට පස්සේ මම ටිකක් හිතිය දැන් මේක අහනවා දැන් මේක මෙතනින් කොහාටද කියලා ඊට පස්සේ මට දෙක තුනකට උඩින් මම මජ්ජේ සූත්‍රයේ ඒ පරියාය ටික ඇහුවා ඒ අහනකොට මට එකපාරට දැනුණා දැන් මේ මට ඒක මම උදාහරණයකින් කියන්න මට කියන්න එහෙම තේරෙන්නේ නැහැ උදාහරණයකින් කිව්වොත් දැන් මට උපුල් මහත්තයා මතක් වුණොත් ආ උපුල් මහත්තයා කියලා කෙනෙක් නැහැ මේක ප්‍රඥාවට මේ තේරෙන්නේ එළියෙත් නැහැ ඇතුළෙත් නැහැ කියලා එතනින් එහාට නිකන් ශූන්‍ය භාවයක් එතනින් එහාට මුකුත් අර නිකන් ඒක ඒ සිතවිල්ල එතනින් ඊට පස්සේ මට මම එක එකේවට මේක දදා බැලුවා ඒ කියන්නේ දැන් මම බැලුවොත් බකින්හම් මාලිගය කියලා බකින්හම් මාලිගය කියලා බකින්හම් මාලිගයක් නැහැ එළියෙත් දැන් ඇතුළෙත් නැහැ එතකොට මේක මේ විඥාන මායාවක් කියලා අර දැනුමක් හැටියට නෙවෙයි ඒ ෂණිකවම ඒක ප්‍රඥාවට ඒක මට වෙනසක් ඒක එහෙම දැනෙන එක ඊට පස්සේ මම තරහකාරයෙක් කවුරු හරි මේ මම වැඩියෙන්ම තරහ සමා වෙන්න කිව්වට මම වැඩියෙන්ම තරහ රනිල් වික්‍රමසිංහ එක්ක මම එයාව අරගෙන ඒ කියන්නේ මම එක්ස්පෙරිමන්ට් නේ කරන්නේ මේ එයාව අරගෙන බැලුවා තව තරහකාරය මට එහෙම ලොකුවට එහෙම හිතේ තරහ කිසි කෙනෙක් ගැන නැහැ නමුත් එයා ගැන වුණත් මට එහෙම එළියෙක් කෙනෙක් නැහැ ඒක මේ අපි මේ සතර මහා භූත වලින් හැදිච්ච මේ පටිගයකින් ඒකට আদি වචන ඒ ක්‍රියාවලිය පිටිපස්සේ තියෙනවා එතකොට මේක දැන් මානසිකාරයනේ කරන්නේ එතකොට එළියෙත් නැහැ එහෙම කෙනෙක් ඇතුළෙත් නැහැ දැන් මට මේක යෝනිසව මානසිකාරෙන් ඒ කියන්නේ මේක ගැන තද බලව බලාගෙන ඉන්නකොට යෝනිසව මානසිකාරෙන් තමයි මට ඒකට කියන්න වෙන වචනයක් තේරෙන්නේ නැහැ එතකොට තමයි මේවා පේන එකින් එක මේමයි මට නිලහට ගන්න නැහැ අර මට පේන නිලන්ති කියන දෙක මට පැහැදිලි නමුත් නිලන්ති මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔය නිලන්ති කියන විදිහට
හිතන් පළවෙනිම කියන්නම් නිලන්ති ඒ විදිහට හිතන්න එපා ඒ ඒ විදිහට ශුන්‍යභාවයක් ගැන හිතන්න එපා මේ ශුන්‍ය වෙන්නේ බාහිරේ තියෙන වස්තුන් වල ශුන්‍යයක් නොවේ මේක මේ බාහිරේ තියෙන බකින්හම් මාලිගාව යනු මට බකින්හම් මාලිගාව මනෝමය මට හදා ගන්න පුළුවන් මානසික කාර්යයයි මා මීට පෙර බකින්හම් මාලිගයට ගිහිල්ලා තියෙන නිසා දැන් මට බකින්හම් මාලිගය නිකන් අංජබජල් වගේ මොකද මම ගිහිල්ලා මම දැකලා නැති නිසා මම දැකලා තියෙනවා මේ ෆොටෝ වල එමය. එතකොට දැන් මට මේක ශුන්‍යවන්නේ උගලත් අහගන්න මේක හොඳ ප්‍රශ්නයක් දැන් තියෙන්නේ. දැන් කෙනෙකුට මේ තවත් ඔය තව ඉන්නවා යම් 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 දේශකවරු කියනවා මේ කිසි දෙයක් නැහැ බාහිරේ මේක විඥාන මායාවක් මේක සිලිම දෙයක් මේ මේක ඔක්කොම මවාගත්තු දේවල්. මම බකින්හම් මාලිගයේ අවුරුදු ගානකට ඉස්සර පොච්චේ ලස්සනට හදපු එකක්. ඒක දැන් ගියොත් අත ගෑවුත් නැද්ද බකින්හම් මාලිගයේ? එහෙම එකක් තියෙනවා. හැබැයි ඒක මේ මොහොතේ මේ තථාගත දර්ශනය අනුව සලායතනික අධ්‍යක්ීමක් තුළනේ බකින්හම් මාලිගයේ දැන් ඇස් ඉදිරිපිටදී නුඹට එන්නේ බකින්හම් මාලිගයේ ඇහැට දැర్శය වෙන රූප සංඥාවක් නේ. ඒක බකින්හම් මාලිගාව කරේ අතීතේ මේ ආශ්‍රමේ දැන් අපිට මොකද මේ කවුරුක්වත් බකින්හම් මාලිගයේ දැකලා නැත්තම් අපි කට්ටිය අපි යනවා දැන් ඉංගලන්තෙට. දැන් මට බකින්හම් මාලිගාවක්ද ඒක? මට ලස්සනට හදපු ලස්සන මාලිගාවක්. අපි මේ මාලිගාව කියලා එකක් අහලා තියෙනවා. පරණ කාලේ හදපු මාර මාලිගාවක්. මට බකින් නෙමෙයි ඒක. මට ඒක මාලිගාව. මේක මේ අපි ඔක්කොගෙන මානසිකාරය තුළ ගොඩ නැගුණු නාම රූප ධර්මයක්. ඒක ඒ වෙලාවේ හටගෙන ඒක මගේ වසඟේ තියාගන්න බැරි වුණා. ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගියා. ඒ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය තියෙන්නේ සංකත සංකතයක් තුළනේ මේ ගොඩ නැගුණු නාම රූප බකින්නම් මාලිගාව ගොඩ මට පෙනුනේ මගේ මානසිකාරය තුළ. එකද බාහිර වස්තුවක් නැහැ කියන එක නොවේ මේ සිද්ධාන්තය. ශුන්‍ය වන්නේ මගේ මනස තුල ගොඩනගෙන්නා වූ නාම රූප ධර්මයක් නිසා පමණයි. ඒක නිසා මගේ වසඟේ පවත්වන්න බැරුව මේ මොහොතේම හටගෙන ම අතීතයේ මතක සටහනක් තුළින් බකින්හම් කියන නමකුත් දාලා ඒක මේ මොහොතේ නිරුද්ධ වෙලා ගියා. එහා පැත්තෙන් ආව අස්සේ දැන් ඒ අස්සයාගේ පැත්තට මනස ගියා. දැන් මගේ බකින්හම් මාලිගයේ ශුන්‍යයි මේ පැත්තෙන් මේ මෙන්න මේ වෙන විවිධ ලෝකයක් මේ මේ කියන්නේ මොකද්ද මේ සිත එච්චරම දුරන් ගමන් ඒක චරන් එක තැනක ඉන්න ඇති මට දමණය කරන්න බැරි මේ චේතනාමය ලෝකයක් මේ අත්දකින් ඒක නිසායි මේ ලෝකේ ශුන්‍ය වෙන්නේ. එහෙම නැතුව කියන දේ ඔබතුමා ගත්තේ වැරදියට. මම භෞතිකව බකින්හම් මාලිගාවක් තියනවා කියලා මම දන්නවා. ඔව් ඒක නැත්තෙන් ඒක නැත්තේ නෑ. දැන් මම ඒක බැලුවා මගේ ළමයාට ඇප්ලයි කරන්න. දැන් මගේ ළමයා ඉන්නේ. නමුත් මේක දැන් ඔබතුමා කියපු විදිහටම තමයි මට තේරුනේ ඒක. හැංගෙන මේක ඒ මොහොතේ පනවා ගැනීමක් කියලා දැක්කොත් හරියට. ඔව්. එතකොට දැන් මේ උපුල් මාත්‍යා කියන කෙනා මම දැකලා නැහැ. එයා මට පෙර එයා ඉන්නවා. එයා හිටියට මට පෙර මං එයා අතික කතා කරලා තියෙනවා. ඒ දැන් එයා මතකයට එනකොට සමහර විට පටිගය වෙන්න පුළුවන්. ටක් ගාලා එනවා අර අදිවචන ටික මෙයාගේ වෙන ක්ෂණිකෙම්ම එනවා. ඒ එනකොටම මට මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක හැංගෙනවා. මං ඒක අර මට වෙනසක් ඒ කියන්නේ වෙනදා හිතනවට වැඩිය ඒක නිකන් සාමාන්‍ය ජීවිතයේ නෙවෙයි නමුත් මානසිකාරයෙන් ඉන්නකොට මට මෙන්න මේක පේන්න ගත්ත එක මට වෙනස් විදිහ ඒක හරියටම හරි. නිලන්තිට ඒ විදිහට හැම දෙයක් ගැනම හිතන්න පුළුවන් නම් මේ මොහොතේ මනසේ හටගන්නා වූ රූප සංඥාවක්, ශබ්ද සංඥාවක්, ගන්ධ සංඥාවක් ඒක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ගිය ශුන්‍යතා ධර්මයක්. එහෙම නැත්නම් නාම රූප ධර්මයක් කියලා බලන්න පුළුවන් නම් අන්න මෙතෙක් කාලයක් අපි බකින්හම් මාලිගයේ වේවා, උපුල් වේවා, යම් කිසි පුද්ගලයෙක් වේවා තුල තිබුණු ඇලීම් ගැටීම් ස්වභාවය දිය වෙන්න පටන් ගන්නවා. ඇයි? මේක මට පේන ලෝකයක් නොවන නිසා. දැන් නිලන්ති කිය නිලන්ති එක නිලන්ති අපිට ජස්ටිෆිකේෂන් එක දීපු විදිහේ යම් කිසි මේකක් තියෙනවා නම් නිලන්ති කිය ඒකයාගේ අවබෝධය හරි. බකින්හම් මාලිගාවේ භෞතික තියෙනවා. හැබැයි බකින්හම් මාලිගාව යනු මේ මොහොතේ මගේ පනවන ප්‍රඥප්ති දෙකක්. කෙනෙකුට බකින්හම් මාලිගාවක්, තව කෙනෙකුට කළුගල් ගෙයක්, තව කෙනෙකුට එතර බාහිරයේ රූපයක් ගත්තොත් රූප සංඥාවක් විතරයි මනසේ තමයි ඒ ටික ගොඩනගන්නේ කියන එක මට ඒ කියන්නේ මට ප්‍රඥා
විනිත විනිවිදව ශනිකව පේන හැබැයි ඒක නිකන් සාමාන්‍ය විදියට නෙවෙයි යෝනිසෝමනික මානසිකාරයෙන් ඉන්නකොට මට ඒ විදියට දිගටම දිගටම හැම එකක්ම බලන්න පුළුවන් ආය යෝනිසෝමනසිකාරයෙන් එළියට ආවා යෝනිසෝමනසිකාරය ඉතින් මම මේක හරි මේක තාම පරීක්ෂණ කරනවා එකින් එක දාලා කොහොම හොඳයි යෝනිසෝමනසිකාරය කියන්නේම නිලන්ති මේ සමස්ත ලෝකෙම නාම රූපයක් තුලින් දකින්න එක තමයි නාම රූපයක් තුලින් දකින්නවා කියන්නේ ඒ සියල්ලම හටගෙන නිරුද්ධ වෙලා යන චේතනාමය සංස්කරණයක් හැටියට දකින්න එක. ඒක දකින්න කෙනෙකුට පුළුවන් වුණොත් එයාට මුළු ලෝකයට මේක ඇප්ලයි කරතේ. ඇප්ලයි කරනකොට මොකද වෙන්නේ? එයා තමන්ගේ ලෝකේ දරුවා, හස්බන්ඩ්, වයිෆ් ඒ මම දැකපු ලෝකේ මගෙන් ගිලිහෙන්න පටන් ගන්නවා සමගම දී වෙනවා ඒ වාට තිබුණු මගේ රාගය ද්වේෂයේ දුර වෙනවා ඇයි මා මෝහයන කුමක්දයි හඳුනාගත් නිසා මෝහය හඳුනා ගන්න අතුරු අපිට මේ රාගයෙන්වත් ද්වේෂයෙන්වත් ගැලවෙන්න බෑ ඒ කරන්නේ රාගයේ නේව යටපත් කරනවා තමා වෙන්න මේක දැන් මේගොල්ලෝ මේ WhatsApp මේව කරනවානේ කතා කරන්න දෙන්නේ නැහැ නේ මගේදි කට් කරනවානේ ඒකයි කට්ුනේ නෑ නෑ හරි ගැටලුවක් නෑ මචිලන්දි very clear ඒක ඔයා දිගටම ඔය විදිහට වඩන්න අපි වෙන දවසක ටෝටියක් ඕක ගැන දීර්ඝව සාකච්ඡා කරමු. ඔව් මට හිතුණා මේක වෙනස් විදිහකට දැනෙච්ච නිසා මේක ඔබතුමාගේ ගුරුවරයා චද්දෝ සමන්නහරය පිළිබඳ වෙනම අපි කතා කරමු. ඒක සිසියුම දන ඒක යොමු වීම යොමු කිරීම. ඒකෙන් බලන නිසා පෙනෙනවා මිස පෙන නිසා බලනවා නොවන බව මම පහදලා දෙන්නම්. බලන නිසා පෙනෙනවා කියන්නේ යොමු වීම නිසා මට ලෝකයක් අත්දැකුවා මිස මම යොමු නොවන තාක්කල් මට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒක මම වෙනම පහදලා දෙන්නම් මේ නිලන්ති කිව්ව ඒක ඒ සූත්‍රය තරගෙන නිලන්ති කිව්ව කතන්දරේ හරි. ඕක හොඳයි නිලන්. ඊළඟට මට මේ පුළුවන් නම් ඔබතුමාට මේ මජ්ජේ සූත්‍රේ පරියාය ටික මොකද ඔබතුමා මගේ ගුරුවරයා ඔබතුමා මේ මූලික මැදින් බණ දේශනා කරේ නැහැ මේ 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 මූලික කරුණු ටික කියා දීපු නිසා තමයි තව කෙනෙක්ගේ බණක් අහනකොට උනත් තේරෙන්න ඥානය ප්‍රඥාවක් ඇති වෙන්නේ මොකද මේ 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 මජ්ජේ සූත්‍රේ විග්‍රහ කරන්න ආවු මෞන් කාර්ය එම නැත්තම් සිම්බණිය මේ තෘෂ්ණාව නැමති සිම්බණිය ඒ මැද සිට සියලුම අපිව සංසාරයට ගැටගාපු ආකාරය ආකාර හයකින් පහදා දෙනවා සංඝයා වහන්සේලා. ඒක ඇත්තටම සම්බන්ධ වෙන්නේ මේ නාම රූප ධර්මයට තමයි. එතන මජ්ජේ කියන්නේ මැදුම් පිළිවෙත ඩොයි. එතන මජ්ජේ කියන්නේ තණ්හාව නැමති සිම්බණිය මෞන් කාර්ය ගැටගසන්නා විසින් විවිධ ක්‍රමවේදයන් තුලින් මාව සසරට බැඳා කියන එකයි ඒකේ තේරුම. ඒක මම වෙන වෙලාවක කතා කරන්න නෙලයි. හොඳයි මේ පුල් මහත්තයා මට මේක මේ 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 මම මට මේ දැන ඔය මාතෘකා දෙකම මම අරගෙන අපි වෙනදාසත් කතා කරමු. හොඳයි පුල් මහත්තයා බොහොම ස්තුතියි. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. දැන් පැහැදිලිද මේ අම්මලාට මේ චක්‍රය ඒ සංස්කාර කියන්නේ නාම රූප කියන්නේ එකයි කියන්නේ. මම පැහැදිලි. හොඳට පැහැදිලි. මම එතන කුමුදුට එක්ලිය කියලා. කලින් මේ අම්මලාට අලුත් පැයට යම් දැනුම එකපාරට ගන්න බෑ. යම් අවබෝධය සාමාන්‍ය අවබෝධය. ඒකකට ඊළඟට තමයි යම් මේක. මේක තමයි මේ අවබෝධයටපත් වූ විද්‍යා උදපාදී වූ යම් කුටි පුද්ගලයෙකු මේ ලෝකේ දකින්න. ක්‍රියාවේ නාම රූප විඥාන ක්‍රියාවලිය පවතුනේ. යාගේ කය මනසින් කය සවිඥානිකයි. ඒ නිසා අම්මලා කිසි කෙනෙක් කියවට ගණන් ගන්න එපා. උදුවරයට නාම රූප නැහැ. උදුවරයට නාම රූප නැත්නම් රාහුලෝ දැක්කම පුතා යන් කියලා එකඟේ කොහොමද? ඒක අර තැනත් ඇවිල කකුල් දෙක ළඟින් අඳනකොට නෑ නෑ යාට යාගේ සංවේගය ප්‍රකාශ කරන් දෙන්නේ මේ උන්වහන්සේ රෝගෝ කෙනෙක් බවට පත් වුනේ නෑ මේ පහත් වෙනකොට. අපි වගේමයි. කැම බීම වුණා අර දුෂ්කර මහත්ය කිනෝ මෙවැයම කන්නේ පාතු. කන්නේ. එක් දොස් මහත්ය ඇඟ තෙරපි කළා ඒ මහන්සිය හදන අවදොස්ව ජීවත් වෙන මේ 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 ශරීරය බුදුන් වහන්සේ කියන මේක දැන් මගේ දරකරත්වයක් නේද?
Dirla kiya nan kiyan ingan jarawada patela mama inne. Ether budhuraya jarawada patwen nadda. Budhuraya kana bonna dewal wasuluna. Oda mana visak kewwa ekasare. Ether den budhuraya roboken nan e okoma dhyana balen eken sam me wil karanna araka budhuranda. Ether unnahase bam me nama rupa vinyana kiyawalayak thibuna. Habai unnahase nama rupaye pirisida dakapu nisa unnahase yam welawaka unnahase buddha krutiya karanna pæmi uttame nisa සියලු කෙලෙස් ප්‍රහාණය කරන්න උන්වහන්සේට ගිය සති සතිය හතක් වගේ ඇතුළත අර අවබෝධ කරා සත්‍ය බව කෘත්‍ය ඥානය කෘතඥානය ඒකෙන් සම්බුද්ධාලෝ කියන්නේ මේ 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 අවබෝධයටපත් වෙන්නේ මා බෝසත් අවදී දැන් බෝසත් සත්‍යයට තමයි මේක අවදි අවබෝධ වෙන්නේ බෝධිසත්වයයි කියනවානේ දැන් මධ්‍යම රාජී බෝධිසත්වු මට එමය කියන්නේ බුදු මට කියලා කියනවා දූ කියන්නේ නැස කියනවා මම මේ පිපිරවට්ටන් දව දසාකාරන් ඇරෙන්නේ මේක ప్రత్యක්ෂ කරමිතුරු මේ දෙවි බඹුණු මරුන් සහිත ලෝක සත්ත්ව ප්‍රජාවේ සම්මා සම්බුද්ධයයි ප්‍රකාශ කරේ නැහැ කියලා. ඒ උනාසිට අපිට නම් මේ පොත් තිබුණා උනාසි අපේ ශාวกේ අපිට දැන් මේ කියන ప్రత్యක්ෂ කරන්නේ නැහැ අපි දින් දැන් මග කියනවා මග ගිහිලා වැඩේ අවසන් කරගන්න. උදාහරණ දෙකක් ගන්න. එයි නාසි දෙමී තම ප්‍රකාශ කරන දේ ශිර්ෂිය ప్రత్యක්ෂ එකින් හමුවන්නේ කිපිරුවට මේ අර සතර වැදෑරුම් සත් ආර සත්‍ය හතර සත්‍ය බව කෘත්‍ය බව කෘතඥාන හැටියට ඥාන හතරක් නෙමේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන මේ තමාම දත යුතු දෙ මේම තමාම කල යුතු දෙ මේ තමයි ప్రత్యක්ෂ කල යුතු දෙ කියලා ప్రత్యක්ෂ කරන තමයි සිංහ හඳේ නගුවා කියන්නේ මම මම ආයිසරයක් නම් උඹලට කාටවත් යටත් වෙන්නේ මම මේ ලෝකේම දෙවි බඹුන් සහිත මේ ලෝක සත්ත්ව ප්‍රජාවේ සම්මා සම්බුද්ධයයි ප්‍රකාශ කරනවා. දැන් මේ මෙතුනේවත් මේ විඤ්ඤාණ කියලා කියනවා. දැන් අපි උච්චාර කරනවා නම් මෙන්න මේ චක්‍රය තුළ අපේ ජීවිතේ තමයි මේ කල්පන කල්පන මොහොතක මොහොතක් පාසා මේ අතීතයේ රැස් කරලා තියෙන කෙලෙස් කලින් බඩන් ගන්න. දැන් තමයි මෙතන. මෙතන තමයි කියේ ගාමික පච්චුප්පන්නං ච යෝ ධම්ම තතකත විපස්සති. මෙතන තමයි ප්‍රත්‍ය උපදින තැන. මොනක් ප්‍රත්‍ය කියන්නේ? ඇහැට රූප. කනට මේ සංගතික ලෝකයෙන් නිය. මේ නංගොට බලන්නපා. මේ ප්‍රත්‍ය උපදින මේකෙන් අස රූප ප්‍රත්‍ය කොටගෙන නඹට නාම රූපයක් ගොඩනගන. කනට සබ්ද ප්‍රත්‍ය. මෙතන තමයි පච්චුප්පන්නය. පත්ති උපදින මොහොත ඒ තැන් පච්චු පන්නංච යෝ ධම්ම මේක ධර්මතාවයෙන් ධර්මයෙන් මේක ධර්ම කියන්නේ මේක හැරෙන ධර්මයක් නෑ ලෝකෙ මේ ධර්මයේ පච්චු පන්නංච යෝ ධම්ම ඒ තැන් දක්ක විදර්ශනා කරන්න කියලා කියන්නේ විදර්ශනා කරන්න දැන් ගන්න ඉස්සලා මේ සිද්ධාන්තය හරියට වටහා ගැනීම මේ සිද්ධාන්තේ ప్రత్యක්ෂ වුණොත් තමයි වඩන්න පුළුවන් මේ මුකුත් දැනට ගල්ගිරියක් වගේ ඇදලා තියාගත්ත මොකද වෙන්නේ අපි ඔක්කොම ටික යටපත් වෙනවා මුළු ඔක්කොම ටික යටපත් වෙනවා යටපත් වෙලා පස්සද්දීකට ගියොත් දැරිලා සුදු පාට නිල් පාට ඉවරයි යටවෙනවා විසයි බෑනක අම්මල මේක දැනගෙන මේක දැනගත්තොත් තමන් වඩන්නේ මොකද්ද රිලැක්ෂන් ඇදලා තියාගෙන වඩන්නේ තිලකුණු ඒතකොට තිලකුණු වඩනකොට තමන්ගේ බහුතා බෞලි කතේ තුල තමන්ගේ මනස දීපණය වෙනවා දීපණය වුණු නුඹ පාර යනකොට අලුතෙන් හිතන්න දෙයක් නැහැ ඒක ත්‍රිලක්ෂණයට යටත් කර දකින්න නෑ අනේ ඒක හත් නෑ දැන් යා ඒක හුරු කරලා ඉවරයි පිටත ඒක හුරු කරනකොට සිල්ලම් දුක ගැම්ටි කරන හුරු කරන්න බැන්නේ ඒ නිසා සබ්බස්ස සූත්‍රයේ කියනවා සිල්ලම් බගු ඉන්දියන් හයි පරිශීලනය කරගන්න ඕනේ ඉන්දියාවේ පරිශීලනය කරගන්න බෑ බුදුහාමුදුරු කියන යෝනිසෝමනස්කාරයේ සිදුකින් නැති කෙරේ. ඒක නිසා බුදුහාමුදුරු කියනවා මම දන්නේ නැහැ යෝනිසෝමනස්කාරයේ අයෝනිසෝමනස්කාරයේ කෙලෙදක දන්නේ නැහැ විතරයි මම කියන්නේ මේ ආශ්‍රෝපණය කරන්න. ඉනිමින් ඉන්නපා කියලා කියන්නේ. ඥානතෝ පසත. ඉතින් මේ සම්මාදිටියට පත් වෙන්න ඕන. මේ පළවෙනි මේ මොනවාද දස සංයෝගෙන් ධර්මංග තුන පළවෙනි තුන දසනේන පහතක්
අවබෝධයෙන් ප්‍රහාණය කරන්නේ. දර්ශනේ, දැක්මේ, අවබෝධයේ භාවනාවෙන් නෙමෙයි. ගන්න ගන්න එපා. භාවනාවේ කොටසක් වෙනම දිනවා භාවනා පාඩම්පත්. ඊට පස්සේ කියන ඉන්ද්‍රිය සංවරය. ඊට පස්සේ කියන අපි කන බොන අසුරු කරන අයගේ. ගෙදර මු බල්ල බලල් වෙන්නේ එහෙම නෙමෙයි. ඉතින් ඔක්කොගෙම අපි පිටු කරලා තියෙන මොනවද මේ කැටකරි ඉස්සල? එස්. සඳු වල කෙලෙස් කරනවා. දැන් ඒ ඔක්කොම කොහෙද තැන්පත් වෙලා තියෙන්නේ? දැන් ලෝඩ් කරගෙන ඉන්නේ මෙතන යන්න. බරේද? දැන් අස් කරගන්න ඕනේ. අස් කරන උගත්තොත් අවසාන මොහොතේ පොඩි එකක් හරි ඉතිරිසා බුදුන්ව නෝත කේතේති නෝත පපප්පේති නෝත අනුසේති. අනුසේ වශයෙන්වත් මේක තියෙන විදියක් නැහැ. සම්කීර්ණ පුද්ගලයා ප්‍රකල්පනේ නැහැ. අනුසයක් නෙමෙයි. හැබැයි යාද විඥානයේ තිතියට චූටි කියලා තුනේ ගිය. නිසා සියලු කෙලෙස් ආනි කලි යුතු මයි ඒ වෙන්නේ බෑනේ. ඇයි? බුදුරජාණන් මේ සංස්කරණය තියෙන්නේ. ඉතින් කාය සංස්කරණය